සිගල් ෂෝ එකක ගියරේ යන්න ගියා නේද මයික් එක බාර දෙන්න නෑ මයික් එක එහෙ ඕනේ මෙහෙ තියාගමු ඊට දෙන්න නෑ දුවේ highly excited මේ හැබැයි අපි විශ්වාස කරනවා ඒ වගේ ගීතයකට ඔබව ඇද මැද තබා ගන්න පුළුවන් කමක් තියෙනවා කියලා ඒ කියන්නේ ඒක කොච්චර මේ ඇඟට කාවැදුනොද කියනවා නම් ඒකත් එක්කම ගතින් ඉන්නට නැතත් ලං වී හිතින් යන්න දෙපා වෙන්නි වගේ ගීතයක් back to back ගියත් අපිට අහන්න පුළුවන් මට්ටමේ තිබුණා ඈ आईबन प्रिय हेतुने अद विवेक दवसा मेन मे मैक ओ को हिंदू मैक मैक वेडी वेला आवा गेदरिंग मैक गिना आवाद अब
इतिहास पलवी वातावट मैं प्रोग्राम शिली मुनवाई बड़ी वडटा तटी ආයිබන් ප්‍රිය හදවතුනි අද විවේකී දවසක් ලෝකවාසීන් සහ ශ්‍රී ලංකා වාසීන් ජාත්‍යන්තර වශයෙන් කම්කරු දිනය සමරන නිසා අද විවේකී දිනයක් විදියට රතු පාටින් මේ මාසේ පළවෙනිදා අපේ කැලෙන්ඩර් වල සලකුණු වෙලා තිබෙනවා. හැබැයි අද ලෝකයේ කම්කරුවන්ටවත් ඒ කම්කරු දිනය හා සම්බන්ධ ක්‍රියාකාරීන්ටවත් හිතෝ තරමට උත්කර්ෂවත්ව කම්කරු දිනය සමරන්නට පිළිවන් කමක් නොලැබුණේ පවතින COVID-19 ව්‍යසනකාරී වසංගත තත්ත්වය නිසා. आदरणीय तम तमे सुपुर्द राजकारी कम कर दिन इतिहास कम कर दिन पात्र सुपुर्दीट तम तमे जग्रहण अपेक्षा तम तमंगे अरगल वल्ट संबंध इन थिंक मटना देशपालनिकाई ए देशपालनिक उतम कम कर हंडक नगर सिद्धवेलाति बेनो ये कम कर अंटे बलापुर यहापत सिद्धुना आर्थिक वशेनो सामाजिक वशेन उंटे तरह अरगल उद्घोषण कर सिद्ध नोवेन इडते बुना ऐसे नो ने पशुकालीन सियाल्लाकम कम कर दिन देशपालक अत्पत्कर गतिसा වාසනාවකට අවාසනාවකට ලංකාවේ ලෝකේවත් කිසිම කෙනෙකුට දේශපාලනික වශයෙන්වත් කම්කරු දිනය සමරන්නට පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ මං කලින් සඳහන් කර COVID-19 ව්‍යසනකාරී තත්ත්වය. ලංකාවේ තත්ත්වය අද දවස වන විට 1699ක් විදිහට වාර්තා වෙලා තිබුණා. මේක දවස් 3ක් 1501ම වූ අවස්ථා 3ක් විදිහට සඳහන් කරන්න පුළුවන්. මේ 3 වෙනි දවස. ඉතින් එයින්ම ඔබට පැහැදිලි වෙනවා ඇති අපි එකන උපරිමේ තිටි 800 ගණන් 900 ගණන් වල දැන් 1000 සීමාව පැනලා 1500ක් විතර වෙලා තිබෙනවා. මේක සතුරුදායක තත්ත්වයක් නෙමෙයි. මේකට PCR කරන්න නැහැ කියන එකවත් එහෙම නැත්නම් ආණ්ඩුවකටවත් දොස් කියන එකට වඩා අපි කොච්චර දුරට පරිස්සම් වුණාද නැද්ද කියන කාරණාවත් එක්ක විසඳාගත යුතු තත්ත්වයක්. මොකද හේතුව මේක ලෝකයේ කිසිම කෙනෙකුට වැක්සීන් දීලවත් වෙන යම් ක්‍රම වලින්වත් පැණි බීලවත් මොන යම් විදිහකින්වත් පාලනය කරගන්න බැරි වෙච්ච තත්ත්වයක් නිසා ඔබ පරිස්සම් වුණොත් පමණක් යම් ප්‍රමාණයකට නිරවුල් කරගන්නට තිබෙන අවස්ථාවක් නිසා තව ටිකක් ඔළුව පාවිච්චි කරන්න. ඒක තමයි මේ වෙලාවේ කරන්න තියෙන එකම දේ. ඔබේ දරුවෝ ඉන්නවා, ඔබේ ගෙදර වැඩිහිටියෝ ඉන්නවා, ඔබ ඉන්නවා, ඔබේ යැපෙන්නන් ඉන්නවා, ඔබ නිසා ජීවත් වෙන උදවිය ඉන්නවා. ඒ සෑහෙන දේවල් තියෙනවා හිතන්න කල්පනා කරන්න. වාතයෙන් පවා COVID-19 සම්ප්‍රේෂණය විය හැකි බවට පත් වී තිබෙන අනාවැක නිසා, පළකට තිබෙන අනාවැක නිසා ඔබ වඩාත් කල්පනාකාරීව ජීවත් වූ සමයක් විදියට අඳුන්වන්න පුළුවන්. සමහරු හිතනවා කොයිලාකාරි බ්‍රේකින් නිවුස් එකක් ගහලා රට ලොක්ඩවුන් කියන පණිවිඩේ ලැබෙයි කියලා. ඒ පණිවිඩය නොඇසෙන තරමට හොඳයි. මොකද අපි වගේ රටකට ඒ කියන තරම් ඉක්මනට ලොක්ඩවුන් කරගෙන වහගෙන ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. මොකද හේතුව මේ ක්‍රයිසිස් එක, මේක ලොකු ක්‍රයිසිස් එකක්, මේක අර්බුදයක්. මේකේ ප්‍රතිඵල ඇත්තට මෙන්න තව අවුරුද්දක් දෙකක් හෝ ඊට වැඩි කාලයක් ගත වේවි. මොකද ලෝකෙම ආර්ථිකය කඩා වැටිලා, චීන කඩා වැටිලා, ඇමරිකාවේ කඩා වැටිලා, ඉතින් ලංකාව වගේ රටවල් වලට දිනු වෙමින් පවතිනවා අයයි තවමත් අඳුන්වන අපි වගේ රටවල් වලට කියනු කිම. ඒ නිසා වහලා කරන්න බෑ. බුලත් తీර විකුණන මිනිස්සුගේ ඉඳලා ලංකාවේ දෛනික ආදායම් ලබන මිනිස්සුන්ට මොකද වෙන්නේ? හැමදාම රුපියල් 5000ව දීලා ජීවත් කරවන්න පුළුවන්ද? ඉතින් ඒ වගේ මේ ප්‍රායෝගික නොවන විසඳුම් යෝජනා කරනවාට වඩා මේ තියෙන්නේ බඩු. මනෝජෝ පෙන්නන්න එපා බඩු කියනට. මෙන්න මේක පෙන්නන්න ඕනේ. फेस मास्क मैं मेक पेन शॉट फेस मास्क हेम दिश भावित कर सैनिटाइज का यूज कर अभी क्या पत्र मेडिटोल के ब्रांड आपने हेमोटमें बलापुर पीओडेल की रीते अभी तेनो एस बी फैशन इन पीजी मार्टिंग लगेज कलेक्शन अभी तेनो मे सील अभी मे पाए देखा रसविंदने पुलवंत उत्साह गेदरिंग एलियट बाहिन्न दिहाद्रोने गेवाल वाले मीन अत्यावश्य कारण अरे දැන් නුවරලි ගියා ඇති, අවුරුදු නෑගම් ගියා ඇති, වෙසකූඩු හදාගෙන ගෙදරටලා පත්තු කරගෙන දෙයනේ බණ භාවනා කරගෙන ඉන්න එතනින් එහාට යන්න එපා. ගියොත් මහ විනාශයක්, පාලනය කරගන්න බැරි වුණොත් ඉන්දියාවේ ලක්ෂ 4 පැනලා තියෙනවා. දවසට 3-4000 මැරෙනවා. ඉතින් කහ හොරෙන් වෙරළ තීරෙන් ලංකාවට ගෙනාපු කතන්දර අපි අහලා තියෙනවා. කේරළ ගංජා නොහොත් කේජි එහෙම වෙරළ තීරෙන් ලංකාවට ආවා කියලා මද්‍රව්‍ය ප්‍රවාහනය කරා කියලා අපි අහලා තියෙනවා. ඒ නිසා මිනිස්සුන් ඌව පැමිණිය හැක. එනිසා ඒවා ගැනත් කල්පනාවෙන් අවධානමෙන් ඉඳලා පුළුවන් තරම් මේ රෝගී තත්ත්වෙන් මිදලා ඔබත් පරිස්සම් කළා, රටත් පරිස්සම් කළා, ලෝකෙන් මේ උවදුර
අයින් කළා දාන්න පුළුවන් තරම් අපේ කැපවීම මහන්සිය ඔස්සේ දායකත්වයක් ලබා දෙමු. රයිට් ප්‍රෝග්‍රෑම් එක පටන් ගමු. අඳුරාගනිමු අද සහභාගීලා ඉන්න ආරාධිත ශිල්පීන් ශිල්පිනියන්. මල්වත්තකට එක්ක යන්නද සිනා සාගරයකට එක්ක යන්නද කොයි විදියටද ඔබ කැමති? මල්වත්තකින් පටන් ගමු. පළවෙනි ගීතය ගායනා කරපු අය ගායනයේට අති විශිෂ්ට වූ දක්ෂතා දක්වන ශිල්පිනියක්. එවැගේම අය නිවේදිකාවක්. එහෙන් බැලුවොත් නිවේදකෙක් සහ නිවේදිකාවක් මැදි කරගෙන වැඩසටහනක් කරන පුද්ගලයෙක් බවට මා පත් වෙනවා. මොකද මගේ දෙපැත්තෙන් ඉන්න දෙදෙනාම නිවේදන වෘත්තියට සම්බන්ධ වූ පුද්ගලයන්. මේ ඉන්නේ දෙනුවන මේ ඉන්නේ දෙනුවන මගේ දකුණු පැත්තේ දෙනුවන මගේ වම් මත පැත්තේ ටෙක්ලා කුමුදු කුමාරි ආයිබෝන් දෙන්නටම රයිට් ඊට පස්සේ මල්ලත් ඉන්නවා තවත් පිපුණු මල කුමුදු නිශාන්ත අධ්‍යක්ෂවරයෙක් දක්ෂණලුවෙක් අපේ પરම්පරාවේ අයිගිමට් ලක් කළ පුද්ගලයෙක් කුමුදු නිශාන්ත ආයිබෝන් ඊට පස්සේ මහතුම් මාමත් ඉන්නවා අද ප්‍රෝග්‍රෑම් එකේ ඒ නමින් ගොඩක් අය ලංකාවේ ටෙලිනාට්‍ය නරඹන ප්‍රේක්ෂකයන් අඳුරන ලක්ෂ්මන් මානවඩු ආයිබෝන් ලක්ෂ්මන් සංගීතමය වෙනසක් අපේක්ෂාවෙන් අපිට ඉස්සරහදී ඒ හඬ බලාපොරොත්තුෙන් ඉන්න පුළුවන් ඊට පස්සේ දෙනුවන් ඉන්නවා මගේ සමීපතමයා දෙනුවන් ගහා පැත්තේ ඉන්නේ රුක්ෂානා දිසා නායක අය අද කොස්ටියුම් එක සූදානම් කරලා තියෙන්නේ දෙනුවන් සමග විශේෂ නර්තනයක් ඉදිරිපත් කිරීම සඳහා බවත් මේ ආරම්භයේදීම ඔබට සඳහන් කරන්නට කැමතියි ඉන්පසුව වෘත්තිකයෙක් විදිහට වැඩසටහන සඳහා කැඳවන්නේ දකුණු පළාතේ ගන්දර ප්‍රදේශයේ විශේෂයෙන් දීවර කාර්මිකයන් ජීවත් වෙන ප්‍රදේශයක් ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සහකාර කළමනාකරවරයෙක් විදිහට කටයුතු කරන මිලංග කවිකාර මහත්මයා ආයිබන්න ඔබතුමන්ට මේ සෞර්දින් සමග හඳුනා ගනිමු අපේ මේ සි මඩුල ශිල්පීන් සම්බන්ධීකරණේ මේ ඔක්කොම එකින් එකින් ඔකේ සියල්ලක්ම 107 නෝට්ස් වැඩසටහන සඳහා කැඳවන්නේ විශාරද මනෝජ් පීරිස්ගේ ආරාධනයෙන් අද තබ්ලා සහ පර්කෂන් වාදක ශිල්පියා වගේම සංගීත අධ්‍යක්ෂණය සම්පූර්ණ වකිමක් විදිහට බාර දීලා තියෙන අපේ විශාරද මනෝජ් පීරිස්ට ඔහුගේ පිරිවර ඔක්ටෆැඩ් වාදක ශිල්පියා නරින්දු චතුරංග ඩොලක් වාදනයෙන් චම් එහෙම වැඩක් නැහැ දෙනුවන්නේ ඉස්සර තමයි ඩකඩ ගාලා පොඩි සපෝට් එකක් නැහැ එහෙම ගන්න නැහැ මල්ලි එහෙම නැහැ ඉස්සර තමයි අර නම කියන හොඩ දඩ මම බලන්නතු මේ लक्ष्मण कन्नंगर कीबोर्ड यस इसुरु पिरुनु तेना सिरी देउदु सिकिन तेना यस इसुरु पिरुनु तेना सिरी देउदु सिकिन तेना लंगम ते दुरक नते लंगम ते दुरक नते अपि जन्ने isuru pirunu tena siri deudu sitina tena yukti garuka atitayata kendan yami mama දසරාජ ධර්ම කල තෙජරාජ පුතුන් නැත ඇසිදිවියේ ඔබ ළඟ ඇසිදිවියේ ඔබ ළඟ ආතීතයේ ස්තෝරුව එදා ඉඳන් මම නිදි මල මල මුල කොට බහිරව බිලි පුද කොට රැකගත්තේ ඔබලට රැකගත්තේ ඔබලට යස ඉසුරු පිරුණු තැනා සිරි දෙවුදු sitina tena yasa isu tena sivi deudu sitina tena
යස ඉසුරු පිරුණු තැන සිරි දෙවුතු සිටින තැන යස ඉසුරු පිරුණු තැන සිරි දෙවුතු සිටින තැන ළඟම ඇත්තේ දුරක නැතේ ළඟම ඇත්තේ දුරක නැතේ අපි යන්නේ අරහෙන් පටන් අරගෙන හෙමිට 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 ඇවිල්ලා මම කොකට සූදානම් වෙන්නේ මේක අයින් කරනවද නැද්ද කියලා තීරණයකට ඇවිල්ලා තාපොඩ්ඩ එහෙමනම් කෙලිම පුටුවට දාගන්න ඔකේ දැන් වෙලාව තියෙනවා ඔයාලා ඔක ටික දාලා ලස්සනට දාගන්න වෙලාව ලැස්ති කරලා දෙන බ්‍රේක් එකට ගිහිල්ලා එද හොඳයිනේ කෙටි විරාමයක් මේ සති අග සප්තස්ව රිද්මය 7 නොට්ස් I'm not afraid to die.
ඒකට පොඩි ෂෝකී මූඩ් එකකුත් මික්ස් කරලා තිබුණා රුක්ෂානා නේ මහන්සි හින්දා වෙන්නේ මහන්සි වැඩද පව් ගෙඩියේ ආ වැඩද වැඩ මේකට කොවිඩ් ඇස්සේ වැඩ මොනවාද වැඩ කොහෙද වැඩ කවුද වැඩ කරන්නේ වැඩ කරන මේ සේන මං වාගේ නම කිව්ව නැද්ද ඉස්සල මෙහෙම ලිස්ට් එක කියන්නේ නේද ඔයාගෙන් අහන්නේ කිව්වා කිව්වනේ මෙතෙක්ලා මෙතන කි ටෙක්ලා කියනවා කිව්වේ නැහැලු මම සේන අයියගේ නම කිව්වේ නැහැලු අයියා මෙහෙම හිටියලු මනෝජය මෙහෙම හිටියලු ඉඳලා ඔක්කොම නම් ටික ගියා කියලා කියලා එයාට නම මිස් වෙලා එතන හෙමුණාලු මං කොහෙ නැහැ ඔක්කොම එක ලියලා දීලා දිර පුංචිසේ ලියලා දීපු ලිස්ට් එක ඔක්කොම මං කියවේ දෙන්න සමර මග යෑනු එහෙම තමයි ඕක ඔයා විශේෂ අවධානයකින් ඡාන ගියා මොකටද බලන් ඉන්නේ අන්න ඒක මෙච්චර පුංචිසියා ඉන්නවා සජිකියා ඉන්නවා පුංචිසියා තියෙනවා ඒක මේ 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 ටෙක් ලගේ බලනවා මෙයා දිහා බලනවා ඔයා දිහා බලනවා चामर पेर तमें नाट्य अध्यक्ष नाट्य कथा करूँ नाट्य संबंध मे प्रति गम लक्ष्मण इन्नो बस कुमुद निशांत इन्नो टेक्ला इन्नो ओया नेट बस मे प्रति उक्षाण इन्नो दिना යන තැනකුත් තියෙනවා ප්‍රේමය නිසා. හැබැයි ප්‍රේමය කියලා අපි එහෙම දැන් මගේ කැරක්ටර් එක ගත්තොත් එහෙම කපටි. එතකොට දැන් මොකද සාමාන්‍ය විදිය? එහෙම කියන්නේ බා. හිතුවා ටිකයි ආයේ පාහුනේ කියලා. එතකොට ඒකේ අරුණි කියන කෙනා මේ ටිකක් මට ඩිස්ටර්බ් කරන්න පොඩ්ඩක්. ඔයා ඔයාගේ උපරිම නිදහස භුක්ති විඳින්න. ඔයා ඔයාගේ විදියට ඉන්න. හරිද? ඔයා ඒ කියන්නේ ඔයාට කියන්නේ ඔයාට මොනවා හරි කියන්න හිතනවා නම් එහෙම කමක් නැහැ අපි කතා කර කර යන්න එපා නේ ඕනේ ඒක නියන්න නැත්නම් නේද ඔව් නැත්තම් මම නිකන් මෙතන වැඩේ නේ ප්‍රශ්න ඔව් එහෙම නෙමෙයි මම මම පොඩි ප්‍රශ්නයක් අහන්න අද මේ දින නිසාද රතුපාට මලක් දාගෙන නෑ නෑ ඉතින් කෙල්ල අර වම් පැත්තේ දැම්මෙත් ඒක වමේ කියලා පෙන්න ආ ඒක අයියා සම්පූර්ණයෙන්ම මට කිසි ආධාරතාවයක් නැහැ මට මේ වයිෆ් මැදලා දීපු ඇඳගෙන මේ මට මේ මල ගහන්න ගිහිල්ලා වෙච්ච දේ ගෙදර යඩක් නැහැනේ මං ගැහුවා මේ මල ගහලා හසුතුන්ගේ යව හොඳයිද කියලා අන්තිම මොහොතේ දැන් ඇඳපු ඇඳුමත් නෙමේ ඇඳේ අනේ මල ගහලා ඇව්වම හොඳයිද කියලා ඉතින් හොඳයි කියලා කිව්වත් තමයි තමයි ඉතින් දීලා ගැවුණා නම් තමයි හොඳ හොඳයි කියලා කියලා මේ වැඩිය නම් බබා මල් දා ගන්න යන්න එපා මේ अंतिमेट එකියතරම රංගන ශිල්පියෝ ශිල්පිනියෝ මං දැකපු ඩ්‍රාම වලින් සෑහෙන පිරිසක් මම හිතන්නේ 40කට කිට්ටු වෙන්න වගේ ඉන්නවා නේද? එතකොට ඒ පිරිස හැම කෙනාටම දැන් මේන් රෝල් එකක් කියලා නැත්නම් දෙන්න විතරයි. මමයි මේ දෙන්න ඇරගෙන ඔක්කොම ඉන්නවා. මමයි මේ මහත්තයා මනෝජ් අයියයි සෙට් එකයි ඉන්නේ. ඒ නාට්‍ය එකයි මං කියන්නේ දැන් අපි මම නම් කාලෙකට පස්සේ කියන්නේ මගේ බබා හම්බුනාට පස්සේ මේන් ඩ්‍රාම එකට තමයි මම හිතන්නේ उदयांति අපි ඕගලන්ට 10 වෙනිදාට බලන්න කියලා මෙච්චර බල කරන එන්කවුන්ටර් වල ඕගල බලනකොට තේරෙයි ඇයි අපි එහෙම බලන්නේ කියන්නේ කියලා. ඒක කතාව හරිම වෙනස් සහ
චරිත ලියනකොට ඒ චරිතේ කලින්ම මම හිතන්නේ කියනවා මේකට මෙයා තමයි හරියන්නේ කිසිම වෙලාවක වෙනස් කිරීමක් කරන්නේ නැහැ සහ සම්පූර්ණම නිදහස දීලා තියෙනවා ඒකයි මම හිතන්නේ වටිනම දේ දැන් සමහර තැනකදී අපිට අයි අපි මෙහෙම කරන්නද මෙහෙම කරාට කමක් නැද්ද කියලා ඇහුවොත් ආ ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නයක් නෑ වැඩේ ඉවරුනහමත් අර අපිව ඔයා හොඳට මේකට සපෝට් කරා කියන තැන සහ මම විශේෂයෙන්ම මතක් කරනවා මේ මොකද මේ ක්‍රූ එක මන් දන්නේ මට මම වැඩ කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් 200කට වගේ නාට්ටි නෑ එච්චර නෑ මම සාමාන්‍ය ස්ටිල් නාට්ටි 30ක් 35ක් විතර වගේ කරලා තියෙන්නේ ඒ කියන්නේ නමුත් ඒ අතරට හරිම හොඳ ක්‍රූ එකක් ඉන්නවා මම හරි සන්තෝෂයෙන් සම්බන්ධ වුණේ කාලෙකට පස්සේ ඒ ඒක මට මගේ වාසනාවක් වෙන්නේ නැති ඒ ඒ නාට්ටි ඉඳ වෙන්නේ නැති මට කාලෙකට පස්සේ 104න් හම්බුනේ ඒක මතක් කරන්න අවින්න නාට්ටිට සම්බන්ධව තුන්දෙනෙක් ඉන්නවා ඉතින් අපි ඈත් එකත් කතා කරමු දෙනුවන මේ ගොඩක් අය දෙනුවන් කියලා කියවට දෙනුවන S2 නේ ඔව් මලක් වගේ S2 මේ අහම්බයක්ද රඟපෑමට සම්බන්ධ වීම එහෙමත් නෙමෙයි පොඩි ඔව් පොඩි අහම්බයක් කියන්නේ මෙහෙම මම මේ කියන්නේ channel media ආයතන වලට කියන්නේ channel එකට වස්සාවකට ආවේ channel එක නම කියන්නේ බෑනේ පා පෞද්ගලික ආයතනයකට ඒ වගේ channel එකට වස්සාවකට ආවේ media වලට එන්න හිතුවේ ඒ කියන්නේ පොඩි තුමා එකත් නිකන්ම සෙට් වුණ වැඩක් ඒ කියන්නේ අපි මම වේල්ස් කුමාර විද්‍යාලෙ ඉගෙන ගත්තේ ඒ කියන්නේ කලාකරුවන් සහ රංගන ශිල්පීන් මේ channel වල වැඩ කරන පිරිස වැඩි පාසලක් ඒකේ ආවාසෙන් ඉස්කෝලෙන් පස්සේ ගෙදර ඉන්න කාලේ වෙනකොට අයියලා අහනවා මල්ලි ජොබ් එකක් කරන්න ඕනේ නේද කොහොමද හරියන්නේ නැහැ නේද එන්න අපි මෙන්න මේ ආයතනයේ වැඩ කරනවා එන්න ප්‍රොඩක්ෂන් එකේ වැඩ කරන්න කියලා එහෙම තමයි සම්බන්ධ වුනේ. එහෙම සම්බන්ධ වෙලා ඉන්නකොට අද නම් එයා වයිඩ් ඇන්ගල් ආයතනයේ සභාපතිතුමා ප්‍රසංග ගුණසිංහ තුසේමසිලි. ඒ වගේ මහේස්ත්‍රස්තර මද්දුමාලච්චි. එතුමන් ඒ ආයතනය තමයි වැඩ කරේ. ඉතින් ඒගොල්ලෝ හිතුවා මාව මේ ප්‍රොඩක්ෂන් වැඩ වලට වඩා මේ විකට චරිත වලට දැම්මුත් ඒගොල්ලෝ සාර්ථක වෙයි කියලා. ඉතින් එහෙම සම්බන්ධ වුණා. ඊට පස්සේ ජයප්‍රකාශ් ශිවගුණනාද මහත්මයා ෆිල්ම් එකක් කළා. කිං හන්තර් කියලා. ඒකට අවස්ථාවක් ලැබුණා ළඟපාන්න. ඊට පස්සේ එහෙම වෙන දැන්වීම. ඒ පාවෙ හේම ආවා ඉතින්. එහෙම ලොකු ප්ලෑන් එකක් ඇන්දේ නැහැ. අදත් දන්නේ නැහැ හෙට මොනවා වෙයිද කියලා. අද දවසේ සතුටින් ජීවත් වෙනවා. ලැබෙන දේ හොඳට කරන්න ඕනි කියලා හිතනවා. මේ මොහොතේ මේ වැස්සටහනට 100% මගේ මාව ගෙන්න ගත්ත එකේ ප්‍රයෝජනෙ දෙන්න තමයි මම try කරන්නේ. එහෙම කාලයක් ගත වුණා අවුරුදු 10ක් 15ක්. දරුවෝ හම්බුණා කසාදත් මුලින්ම කසාද බැන්දා පස්සේ දරුවෝ හම්බුණා ඉතින් හැමදේම කරගත්තේ මේ වෘත්තිය කරලා දැන් කිව්වත් නැතත් මේක මම වෘත්තිය මේ මට්ටමකට ඇවිල්ලා තියෙනවා මේ ලංකාවේ දෙනුවනට හොඳ මේ ස්පේස් එකක් තියෙනවා නේ ප්‍රෙඩි සිල්වලා ඒ වගේ එහෙම හැදිච්ච ඉන්නවා ඒ අය අති දක්ෂ රංගන ශිල්පීන් අති දක්ෂ ලංකාවේ අධ්‍යයනය කරනවා නම් ඒවා වෙනම චරිත විදියට අරගෙන බලන්න ඕනේ ඒවා තිබිච්ච වටිනාකම් මොනවද කියන තේ නිසා ප්‍රහසන නළුවෙක් වීමේ වටිනාකමක් තියෙනව නැත්නම් ලංකාව වගේ රටක ඇගීම අඩු වුණාට දෙනවන මේ ඒක ලොකු වැලියු එකක් තනවා වර්ල්ඩ් චාලි චැප්ලින් එහෙම ගන්නකෝ ඉතින් නේ වෙන මොකක්ද මිස්ටර් බීන් ගත්තමත් තනි චරිත රංගපාල මුළු ලෝකෙම දන්නවා ඒක නිසා වෙනසක් කරන්න ඒක හොයාගන්න ඔයාම හොයාගෙන අනිවාර්යයෙන්ම කරන්න සරහට වැඩේ කරගෙන යන්න අපි තව ගීතයකට යමු මොකද කියන්නේ අම්මා සමන රිහර්සල් කරනකොට මම රැවටුණා රැවටිල්ල ඔබත් රැවටෙනවා දැයි ඇස් වසාගෙන අසා බලන්න 1 2 සිතක් අඬවලා ඔබ ඉදී අදත් ඉනහිලා රිද වූ තලම් බති දොයිතින් සනුකම්පා නැතිලාදේ අඬවලා සිතක් අඬවලා ඔබ ඉදී අදත් ඉනහිලා රිද වූ තලම් බති දොයිතින් සනුකම්පා නැතිලාදේ
ආගම දැවතිලා ආදරේ අකුරු අමුණලා ඒ නමින් මහත් සනසලා ඔබ ගියේ කිඹත සැඟවිලා ආදරනදා ඔහු මා මෙසේ ඉඳහුනේ අය ඔබ මෙසේ අන්දන්න නොදන්න පෙන්වතියේ අදවලා සිතක් අදවලා ඔබ ඉදී අදත් හිනහිලා රිදවූ තරම් මදි දොයිතින් සනුකම්පා නැති ලඳේ අදවලා සිතක් අදවලා ඔබ ඉදී අදත් හිනහිලා අපේ ආදරණීය සමන්ද සිල්වා සමන්නාය ගායනා කරපු ගීතයක් සමන්නාය සෑහෙන ප්‍රමාණයක් ලංකාවේ මේ තරුණ පරපුරට අත දුන්නු ශිල්පියෙක් ඔහුගේ ගීත මම හිතන්නේ අර සාමාන්‍යයෙන් ඒ ලෙවල් එකේ ඉන්න අනෙකුත් ශිල්පීන්ගේ ගීතයක් ඉල්ලගෙන ගායනා කරනවාට වඩා නිදහසක් ඕනෑම ශිල්පියෙකුට සමන්නායගේ මේ ගීත ගායනා කිරීම සඳහා ලැබිලා තියෙනවා ගොඩක් මේ වගේ එන්ටර්ටේන්මන්ට් ප්‍රෝග්‍රෑම්ස් වලට ඇවිල්ලා ගොඩක් සමන්නායගේ ගීත ගායනා කරලා තියෙනවා මේ කාටවත් බැනපු ආරංචියක් කවදාවත් නැහැ ඉතින් ඒක සමන්නායගේ තියෙන නිහතමානී ගතියක් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා අර වෙනද ජවය වෙනද ශක්තිය නැවත ලැබිලා අපි අතරට ආපෝ ඇවිල්ලා මම දැක්ක වැඩසටහනක දෙක සමන්නාය මේ සහභාගීලා ඉන්නවා ඒක නිසා මේ ඉදිරි දවසක මේ කොවිඩ් තත්ත්වය පොඩ්ඩක් අඩු වුණාට පස්සේ ගෙන්න ගමු නේද සමන්නාය ඉගෙන ගන්නේ ලොකු ආලෝකයක් වැඩසටහනකට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා අයියේ බුදුසරණයි මේ ලක්ෂ්මණුත් හොඳට ගීතය ගායනා කරා ඒකයි මම රියසල් කරන වෙලාවේ ටිකක් බැලුවා මම පඩි පෙළේ මෙහෙම නැගගෙන එනකොට කාගේද වොයිස් එක මට වෙන ලිස්ට් එකක් දීලා වෙන කණ්ඩායමක් ගෙන්නලා දන්නේ නැහැ කියලා වාගේ සැගෙන් ඉතින් මම පඩි කුඩ නැගගෙන ආවේ ලක්ෂ්මණ හොඳට ඒ ගීතය ගායනා කරා සාමාන්‍යයෙන් සම්දිසල මාත්මී ගීත ගායනා කරනවද ඔව් ගායනා කරන වැඩිපුර විජය කුමාර්තුංග ආ පොඩ්ඩක් කියලා පෙන්නන්න බෑ දැන් තියෙනවද ප්ලේ ලිස්ට් එකේ මේ ගීතය ඉස්සල් පස්සේ අයියේ මනෝජේ විජය කුමාර්තුංග මාත්මී ගීත තියෙනවද පවුල ඇත නැත ප්‍රශ්නයක් නැහැ උණු අතුරු ටිකක් ගත්ත මල්ලි දිය කරගත්ත තප්පර 30යි මෙහෙම කියොත් නම් කිරි මෙහෙන් දෙන්න ඕනේ නේද දැන් මේක රීලොන්ච් කරන දවසක් ආවොත් එමේ ප්‍රොඩක්ට් එකේ නම ආරේ මේ වෙනස් කරන්න ඕන වගේ අදහසක් කවුරුරි ආවොත් එමේ මාකටිං එහෙම හදන කට්ටිය කිව්වොත් මේකට නම වෙනස් කරන දවසට දාන්න නම දන්නවද මොකද්ද කියලා මනෝජ්ටි නේ ඒක තනි කඩේ උන්ට වගේ ඕන වෙලාව පාවිච්චි කරන්න පුළුවන් එකක් පුළුවන් දැන් මොකද අපි දෙන තේ එකක් මෙතන දෙන කිදද කියොත් අපිට තේ ඕන තරම් තියෙනවා කිරි තියෙන්නේ මනෝජ් නැහැ එයාලට බොන්න බෑ
ඊට පස්සේ ඒස්පී ෆැෂන් අපිත් එක්ක යනවා පොළොන්නරුව තමයි අලුත්ම ශාඛාව තිබෙන්නේ මෙඩිටෝල් විශ්වවිද්‍යාලාශක දියරේ හැමතිස්සම සැනිටයිස් කරන්න අත් පිසුදු තියාගන්න තමන් ජීවත් වෙන වටපිට අත් පිසුදු තියාගන්න විශ්වවිද්‍යාල වලින් තොර කලාපයක් කරගන්න ඒක කාර්යාලය වෙන්න පුළුවන් නිවස වෙන්න පුළුවන් වාහනේ වෙන්න පුළුවන් ඒක නිසා මෙඩිටෝල් එකට හොඳ උපකාරයක් මෙඩිටෝල් පීජි මාටින් ලගේජ් කලෙක්ෂන් අපිත් එක්ක ඉන්නවා ඔබ query දුර බැහැර ගන්න බලාපොරොත්තු වෙනවා නම් කොවිඩ් නැති කාලෙක හරි එහෙම නැත්නම් දැන් මේ වෙලාවේ ගෙදර දොරේ රැඳෙන කාලය වැඩි පොඩ්ඩක් අස්පස් කරලා දාන්න ඕන වැඩි ඇඳුම් තියනවා එහෙම නැත්නම් බඩු මුට්ටු වැඩි ඒකට කොහෙද දාන්නේ කබඩ්ඩයක් ගන්නවට වඩා පොඩ්ඩක් රීසනබල් ඔප්ෂන් එකකට යන එක හොඳයි කියලා හිතනවා නම් හොඳ ගන්න බෑග් එකක් අරගෙන ටික ඉඩකඩ තියෙන එකක් ගන්න. එතකොට ඇඳුම් ටික පැත්තකින් තියලා රට හරි ගමේ හරි වෙන කොහේ හරි යන වෙලාවක හරි බඩු ටික දාගෙන යන්න පුළුවන්. හයිය හොඳ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් නම් PG Martin. අපි කෙටි විරාමයකට යනවා. විරාමෙන් පස්සේ අපෝ හම්බෙන්නේ සතියක සප්තස්වරෙද්මේ 7 නොට් සමගි. නිශාන්ත සමග රුක්ෂානා දිසානායක එකතු වෙන ගායනා කළ ගීතයක් මුල් ගායකයින්ට අපගේ උපහාරය රයිට් අපි දැන් ටිකක් කතා කරමු
එන් කවුන්ටර් නාට්‍ය ගැනත් එකට සම්බන්ධ වෙච්ච හතර දෙනෙක් අපිත් එක්ක ඉන්නවා. ලක්ෂ්මන් මොන වගේ කැරක්ටර් එකක්ද මේ නාට්‍යයේ ලක්ෂ්මන් කරන්නේ? මට ඉතින් ටෙලි ඩ්‍රාමා කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා එකක් හොඳ අහිංසක චරිතයක් ලැබෙනකොට අනිත් එකේ දුෂ්ටම චරිතයක් ලැබෙනවා. මේකේ වගේ හොඳ දුෂ්ට චරිතයක් කරනවා සේනාධීර කියලා. ඒ කියන්නේ දේශපාලන සම්බන්ධ කතාවක්. මේකේ අර රහස් පරීක්ෂකද කියලා ඇහුවානේ. ඒක පොලිස් පරීක්ෂක. ඒ කියන්නේ හොඳ පොලිස් නිලධාරියෙක් පිළිබඳ වටා ගැටනෝ එයා ඉස්මතු වෙන හැම වෙලාවෙම අපි මේ පැත්තෙන් චිත්‍රපටිවල වුණත් අපි බලන්නේ ඒගොල්ලන්ගේ වෙනස් වැරදි පැති හොය හොය ගිහිල්ලා බලන වෙලාවක නිවැරදි කියන්නේ හොඳ ජවයෙන් යුතු හොඳ නිවැරදි හොඳ හිතක් තියෙන පොලිස් නිලධාරියෙක් පිළිබඳව තමයි මන් දැකපු පැත්ත ඒකේ. මේ අපේ කියන්නේ ඒක ඒ වෙනස් වුණේ අපේ නාට්‍යවලින්. ඒ වගේම අර ඇක්ෂන්ස් තියෙනවා ඒ ෆිල්ම් එකක් විදිහට තමයි ගොඩක් දුර චිත්‍රපටියක මේ කියන්නේ අපි චිත්‍රපටියක් බලන ඔහේ එකක් තමයි ඇක් කරන්න ගියත් අපිට දැනුනේ ඒ වගේ ඔහේ කැරක්ටර් එකත් එහෙමයි. සේනාධීර කියලා මේ ඇමති කෙනෙක්ගේ ලේකම් කෙනෙක් හැම ඒක ඉන්න ප්‍රධාන ඇමති කෙනෙක් ඉන්නවා එයාගේ ලේකම්. ඉතින් එයා තමයි කරන්න ඕනේ ඒකේ ඇත්තට හොඳ කෙනෙක් නෙවෙයි හොඳ චරිතයක් නෙවෙයි මම කරන්නේ. ඉතින් එයා කෙසේ වෙතත් මම ගොඩක් ඒක මෙහෙවන්නේ වැරදි දේවල් වැරදි කතන්දරේ. ඉතින් ඩ්‍රාමා එක හොඳයි. චාමර මල්ලි ගැන කියන්න ඕනේ එයා මේ ලාබාල අධ්‍යක්ෂකවරයෙක් මේ මං හිතන්නේ පළවෙනි නාට්‍ය එයා අධ්‍යක්ෂණය කරන. ඉතින් මේ ඩිරෙක්ෂන් හොඳයි. එයා ඩිරෙක්ට් කියන්නේ අපිට කියලා දෙන දේවල් සහ ඒවා ඇහුවාම ගොඩක් ඒ කියන්නේ අර ගොඩක් කට්ස් වලට යනවා. අපි ඉතින් සමහරවට මේක ඇයි මෙච්චර කියලා හිතනවා. ඒනට ඒක කැපිලා කරලා එනකොට අපි ඩිටේල් බලනකොට හරි ආස හිතුණා. ඒ කියන්නේ එයාගේ ඒ දක්ෂතාවය තමයි එයාට ඕන දේ එයා කොහොම හරි ඒ කියන්නේ ඒ කරලා අපිට දැන් එයාටත් තේරෙනවා දැන් අපි ඉන්නේ සමහරට ශිල්පීන් ඉන්නේ පොඩි අවුලක කියලා. රව්වේ වෙරළවල්වල අර එහෙම ෂූට් කරද්දි නමුත් එයා එහෙම ඒක මග අරගෙන අපිත් එක්කත් විහිළු කරගෙන කොහොම හරි වැඩේ ගන්නවා. හැබැයි වැඩේ ලස්සනයි. වැඩේ ලස්සනට ඇති යන්න ගත්තොත් අනිවාර්යෙන් අපි කියනවා මේ ඩ්‍රාමා එක බලන්න කියලා. මොකද මේ අපේ අපි බලන හැම නාට්‍යයකට වඩා මේක වෙනස් වෙන්නේ ත්‍රාසයේ මුසු වෙලා තියෙනවා මේ ටිකක් චිත්‍රපටිවල ආකාරයකට. ඉතින් ඒක අපිට ටිකක් වෙනස් අත්දැකීමක් වෙයි. ඉතින් ඔයගොල්ලන්ට ආරාධනා කරනවා නාට්‍ය බලන්න කියලා එන්කවුන්ටර්. මේ දැන් ඔය කතාව ලක්ෂ්මන් කියනකොට මට හිතුනේ දැන් අර කලින් කිව්ව සෑහෙන්න පිරිසක් ගැන يعني මේ නාට්‍යයට සම්බන්ධ වූ විශාල නළු නිලි පිරිසක් ඉන්නවා කියලා. ඒතර ඔය අතර ආදුනිකයෝ නවකයෝ ප්‍රවීණයෝ ඩිවිඩි වශයෙන් නිර්මාණ වලට සම්බන්ධ වෙච්ච පිරිස ඉන්න පුළුවන්. ඒතර ඒ වගේ පිරිසක් හසුරවනවා කියලා කියන්නේ ආදුනිකයෙක් නවකයෙක් අලුත් අධ්‍යක්ෂවරයෙක් මං හිතනවා යම් ප්‍රමාණයකට අසීරුතාවයන් වලට මුහුණ දෙන්න පුළුවන්. මොකද හේතුව දැන් ඔය අර අතේ ඇඟිලි පහ ගත්තම මේ පස්වෙදිය වගේම තමයි විවිධ පුද්ගලයෝ ඉන්න පුළුවන්. ඇටිටියුඩ් වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ අභියෝගයේදී කොහොමද අධ්‍යක්ෂවරයා මේ පිරිස කළමනාකරණය කරගත්තේ සහ අනිත් පැත්තෙන් මේ ඉන්න ප්‍රවීණ සහ නවක ආදි වශයෙන් සියලුම නළු නිළියෝ කොහොමද ඒ අධ්‍යක්ෂවරයාට දුන්නු සහයෝගය කියන එකත් පොඩ්ඩක් දැනගන්න කැමතියි මම. කුමුදු නැ කුමුදුගෙන් එක පොඩ්ඩක් බලමු. ඒක මෙහෙම ඇත්තටම දැන් චාමර පෙරේරා කියන අධ්‍යක්ෂකවරයාට ඉස්සෙල්ලා මට චාමරව හම්බ වෙන්නේ සහාය අධ්‍යක්ෂකවරයෙක් හැටියට. මම හිතන්නේ මේ සියත නාලිකාවේ මේ පසුගිය දිනවල විකාශනය වුණා රිටිගල් අභියස කියලා මේ නාට්‍යයක්. මමත් උමයන්ගනා වික්‍රමසිංහ සංගපාවේ ඒ මේ ප්‍රධාන චෛත්‍රංගපු නාට්‍යයක්. ඒ නාට්‍ය රංජිත් අනුරාධගේ ඒකේ මේ සහාය අධ්‍යක්ෂකවරයා හැටියට තමයි මට ඇත්තටම චාමර පෙරේරාව හම්බ වෙන්නේ. ඉතින් දැන් මේ අපේ මේ ලක්ෂ්මන් කිව්වා චාමර ආධුනික අධ්‍යක්ෂකවරයෙක් අලුත් අධ්‍යක්ෂකවරයෙක් ලව් ඔහු අධ්‍යක්ෂකවරයෙක් හැටියට අලුත්. හැබැයි ඔහු ශේස්ත්‍රයට අලුත් නැහැ. ඒ වගේම ඔහු ප්‍රවීණ රංගන ශිල්පීන් එක්ක බොහොම ළඟින් ඇසුරු කරලා වැඩ කටයුතු කරපු අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් මට ඇත්තටම මේකට ආරාධනා කරද්දී මේක ඔහු කරගෙන යද්දි තමයි මට ආරාධනා කළේ. කුමුද මෙහෙම මේ වැඩක් තියෙනවා මම මෙහෙම කරනවා කියලා. ඉතින් මට ඇත්තටම සතුටු හිතුණා චාමර වැඩක් අධ්‍යක්ෂණය කරනවා කියලා කිව්වහම. මම ඉතින් සතුටින් සම්බන්ධ වුණා. සම්බන්ධ වෙලා බැලුවට පස්සේ තමයි මමත් ඇත්තටම දැක්කේ මේක තුල මේ ටෙලි නාට්‍ය ශේස්ත්‍රය තුල ඉන්න ප්‍රවීණ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පීන් ශිල්පිනියන් බහුතරයක් ඉන්නවා. මම නම වශයෙන් කියන්න බෑ විශාල ප්‍රමාණයක්. දැන් මට වුණ උද්‍යාන්තිගේ නම කියුණා, ගයත්‍රිගේ නම කියුණා, ඒවනම් කීප අපේ නිරෝෂන් විජේසිංහ මගේ මහ ගොඩක් ඉන්නවා. නම වශයෙන් නොකියුවට. ඉතින් ඇත්තම මේක පිටපත ශක්තිමත් පිටපත. ඒ කියන්නේ දැන් ලංකාවේ ඇත්තම මේ වෙනකල් කෙරෙලා නැහැ සමහර කලාවට ඔය මේ දැන් මේකේ මේ ප්‍රධානම චරිතය කරන්නේ අපේ විශ්ව මල්ලි
පොලිස් පරීක්ෂකවරයෙකු විචාරිතයක්. එතකොට මේ කතාව තුළ තියෙනවා හැම දෙයක්ම එකට. දේශපාලනයේද මේ පවතින සමාජ රටාව ඇතුළේ තියෙන අඩුපැඩිකම්ද, එතකොට මේ චරිතවල තියෙන කළුසුදුකම්ද සියල්ලම. ඉතින් එතකොට ඔහු ඇත්තටම බොහොම සූක්ෂම විදිහට මේක පරිහරණය කරනවා ඔහුගේ නාට්‍ය ඇතුළේ. මං රඟපාපු ඒ කාලය තුළ මට ඒක දැනුණා. මේ ශිල්පිනුත් ඒක තමයි මේ කියන්නේ. මම ඒකේ රඟපාන්නේ මේ ටිකක් ගුප්ත චරිතයක්, ඒ වෙනස් විදිහක චරිතයක්. මම හිතනවා අපි ඒක විග්‍රහ නොකර සිටීම වඩා හොඳයි කියලා. මේ ප්‍රේක්ෂකයා සතුටින් ඒක දැන් දහවෙන් දෙනලා විකාශනය වෙද්දී ග්‍රහණය කරගනි කියලා. ඕනවට වැඩි අපිව බුදුම කරන්නත් එපා, දරාගන්න බැරුව 10ට කලින් මැරිලා එයිද නැහැ තියෙන වාතාවරණෙත් එක්ක. අරවම ඔකේ සාමාන්‍ය අපි ටෙලිග්‍රාමස් වල දැන් අපි දකිනවා. නමුත් මේ එන්කවුන්ටර් ඩ්‍රාමා එක ඇතුලේ සටන්, ඒ වගේම ආදරය ඔබ සඳහන් කරා වගේ, ඒ වගේම අර කෙනාගෙන් කෙනාට වෙනස් කරන විදිය. ඒ කියන්නේ දැන් මගේ කැරක්ටර් එකට සමහරක් අය වෛර කරන්න පුළුවන් සහ සමහරක් අය ඒක මැද්දදී තීරණය කරයි ඇයි ආ එහෙම හැසිරෙන්නේ කියන කාරණේ. ඉතින් එතකොට සැලොන් එකක් කරන කෙනෙක්, මන්ත්‍රී කෙනෙක්, ඇමති කෙනෙක් එක්ක ආදරය කරනවා. ඒ ආදරය ඇතුළේ යා හොයන දෙයක් තියෙනවා. ඒ හොයන්නේ මොකටද සහ යාව අන්දන්න හදන්නේ කොයි විදිහටද කියන දේ ඒක බොහොම හොඳින් මේ චාමරයි හසුරවනවා. ඉතින් එතනදී ඒ කියන්නේ සමහර තැනකදී මම අහනවා මේක මෙහෙම කරාට කමක් නැද්ද අයියේ කියලා. ඇහුවොත් නෑ ඒක කරන්න නංගි, මොකද ඒක ප්‍රශ්නයක් නැහැ කියලා ඒ එහෙම කියනවා. එතකොට මේකේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපි සේරමල මහන්සි වෙනවා. ඒ මහන්සිය සහ මේ ප්‍රොඩක්ෂන් එකක් සාමාන්‍යයෙන් වගකීම තියෙන ඔක්කොම ටික පැත්තක තියෙන වැඩේ වුණාට පස්සේ අවසර සල්ලි දෙනවා. ඒකත් හරි. තව සල්ලි දෙන්න නෑ නෑ. ඇත්තටම ඒ කියන්නේ ඒක එක කෑම බීම ගැන 40ක් ගත්ත කි 41ක් පොඩ බලන්න කියන්නේ. එක්කෙනෙක් මොකක් කරේ නේද? ඔව් ගහ වෙන්න. කොවිඩ් දැරි ගමන්නේ. මේ සමහර මම වෙනවත් නෙමෙයි. මල මේමයි. දැන් අපි ඇත්තටම මොන කාරණාවල් කතා කළත් අවසානයේදී මට කතා කළා මම බෑග් එක. තාර්ථය තුල අපි නෑ නේ අපි සාමාන්‍ය වැඩ. මම හවුස් දෙන කතාව මම අම්ම දන්නේ. මාර කැමැත්තේ මම ඉඳලා තියෙනවා සල්ලි මතක් කළානේ. මම මොකද කියන්නේ? මම පට්ට කම්මැලි කම. නෑ නෑ සල්ලි නෙමෙයි යන්නේ. කෑම බීම ඉඳලා හරියට අපේ වෙලාවට තේකද බීම ටිකද හැමදේම. ඒක මාර වටිනවා. ඒක බලා ගන්නවා කියන්නේ ආදිස් කෙනෙක් වහකට බලා ගන්නවා. හරියට බලා ගන්නවා. ඒ කියන්නේ ගිය වෙලාවෙ ඉඳලා හැමදේම බලනවා. ලොකු සපෝට් එකක් තියෙනවා. ඒකේ සම්පූර්ණම ස්තුතිය අපි දිනාන තමයි. රුක්ෂාන කට ඔල්ලන්නේ නැහැ මේකට. ඔයාව නාට්‍ය නෙමෙයිද නැත්නම් අයි කොහොමද? ඔය රුක්ෂාන එක සද්දේ. දැන් බලන් ගියා මම හැම ආටිස් කෙනෙක්ම ඒ කියන්නේ දැන් අපි තුන් දෙනා කියන්නකො මාව දැක්කම මානවඩු අය ඔයා තමයි දැන් ඉතින් මේකේ අද මුදයි ඔයා තමයි අද ඉතින් මේකේ කරන්න දින ඔයාගේ නෑ නෑ මෙහෙමයි මෙහෙම දැන් ඔය කියන කාරණාව ඔය කියන කාරණාව අර එහෙම දැන් ඇන්දිල්ලක් නෙවෙයි මේ ආදී දැන් අපිව අන්දන්නත් බෑ. දැන් අවුරුදු 30ක් විතර අපිව අන්දලානේ තියෙන්නේ. මේ අඳින්න තව දෙයක් නෑ. ඒන්ත චාමරලට අන්දන්න බෑ. මම අපි මේක ඇත්තට මතක් කරන්න ඕනේ. ඇත්තට මේක හරි ගෞරවණීයයි. හම්බෙන හැම අවස්ථාවකදීම චාමර පෙරේර ගැන කතා කරන්නේ. මම පොඩි වෙලාවකට මගේ නම අයින් කළා මම චාමර පෙරේර කියන්නේ.
තව පැක් වගේ තියෙනවනේ. මේ දැන් ගන්දරින් ගහනවා අපිට මේ ගෙන්නලා සින්දු කියන්න දෙන්නෙත් නෑ කියලා. මයික් එක ගලලා ඉස්සරහට යනවද නැත්නම් තොම් ඉදන් කියනවද? ඉස්සරහට හා. ඕල් මයික් එක නාදේ. ගන්ධර ප්‍රාදේශ සංවර්ධන බැංකුවේ සහකාර කළමනාකාරතුමා මිලංග කවිකාර තමයි ගීතය ගායනා කරේ. තවත් විරාමයකට ගිහිල්ලා නාට්‍ය ගැනත් කතා කළා. ඒ ඇස්සේ මේ IPL ක්‍රිකට් මැච් එකක් යනවා. මයික ඒක අතාරින්නෙම නැහැ. ඒකත් පොඩක් බලන්න. ඒකත් පොඩක් ටච් එකේ ඉන්නවා. දැන් බෝල මං හිතන්නේ 10 කීද? 16කට වගේ තමයි ගහන් තිබි 40ක් විතර. 40ක් විතර. බැංකුවේ නායකයෙම ඉල්ලගන්න පුළුවන් ඉද නැහැ. RDB එකේ. RDB එකේ නළු නිලොන්ට ණය දෙනවද? ඉවරෙන් ණය දෙනවා. මොනවද කියන ෆැසිලිටීස්? ඉල්ලනවා නම් දෙනවා ඉතින්. එහෙනම් කොරෝනා විදිත ගමන් ආවා. ඔයාලට මයික් එක දාගන්නත් ඕනේ. අපි පොඩි බ්‍රේක් එකකට ගිහලි මොනේ ඇයි? මනෝජය. බ්‍රේක් එකකට යන්න කලින් මට ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද අප්පේ වාගේ ප්‍රශ්නේ? අනේ මම ඉතින් මෙහෙම නේ මේ මට මේ ප්‍රශ්නේ ආවේ ඇත්තටම මේ වාදිය දැක්කහම. හ්ම්. සාමාන්‍යයෙන් ඇත්තටම මේ අපි ආදරය කරන මේ නිවේදකයෝ ඉන්නව ඕන තරම්.
හැබැයි මට හිතෙනවා ඇයි ඔයා එහෙම ඔයා ඔයාගෙන් ප්‍රයෝජනයක් ගන්න නැත්තේ ආදරේ කියලා හිතන්නේ නෑ ආදරේ කොහොමද ආදරේ ඉතින් ඒක කියන්නේ ආදරේ ප්‍රකාශ කරන මොකක්දවල කියවල නැති දැන් 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 කල් වැඩි දැන් ඒ උනාට මං කියන්නේ මෙච්චර ලස්සන කෙනෙක් ආ මෙච්චර ලස්සනයි ඇයි ඔයා රඟපාන්නේ නැත්තේ මං ඕක ඔයාගෙන් ඇහුවා ඉස්සර රඟපෑම් කිව්වමද මීට වඩා කරොත් නම් අනතුරක් වෙන්න පුළුවන් නැහැ අනේ ඇත්ත නැති උනාට මෙයා රඟපාන්නේ මෙච්චර කාලේ ඉඳන් ඒක උදේ ඇයි අපිට පේන්න කරන්නේ නැත්තේ ඔක? හැංගිලා කරන්න එපා. එහෙම කොහොමද අනේ? වාර මෙහෙම එක අවස්ථාවක් දෙන්න. එහෙම කොහොමද? එක අවස්ථාවක් දෙන්නම් ඒක ඉස්සරහට මේ එකක් කරා නම් එකක් කරා. එකක් කරා. ඔය එකක් කරා කියන්නේ මේ ගාමින්ද ගේන සුනෙත් ගේන බේරෙන්න බැරි කමට කරා. ඒක අර පොඩි පොඩි කෑල්ල. හරි අපි ඒක බලමු. ටිකක් කිරියා මම ලහිරු මුදිත අපි කට්ටියම ගිහිල්ලා එලා පොඩි සපෝට් එකක් දුන්න වැඩේට සපෝට් එකක් නැතුම රඟපාන්නද පිටුනන් දුන්න නිසා නෙමෙයි. මං හිතන්නේ ටෙක්ලා මෙහෙමයි. ඒක හැමෝටම පිටුන දෙයක් නෙමෙයි. දැන් මේ කැමරාවක් ඉස්සරහා නිවේදන කටයුතු කරාට මම කැමරාවක් ඉස්සරහා හොඳ නළුවෙක් නෙමෙයි. ඒකට දක්ෂයි ඉන්නවා මයික්ලා මේ ඔයාලා ඒක මුදුනයි වැඩේට දක්ෂ මිනිස්සු. රඟපාන්න ආරාධනාව ආවා. ආරාධනාවට මම හිතන්නේ මම එතෙන්දී හැමදෙස්සම මම ෆේල් වෙන කෙනෙක්. මේ ටෙක්ලා අදහස් කරන්නේ ඔයාගේ තියෙන නිදහස් බව. කියන්නේ මම හිතන්නේ කියන්නේ ඔය පර්සනලිටි එක ඕකේ. නමුත් නිවේදකෙක් හැටියට ඔයාගේ තියෙන නිදහස් බව. මම හිතනවා ඒ ඔයා ඒ නිවේදන වෘත්තිය ඇතුලේ පාවිච්චි කරන නිදහස් බව තමයි අපි රංගන ශිල්පීන් හැටියට රංගනයේදී නිදහස් වෙන්නේ. ඉතින් ඒක සාපේක්ෂව වෙනස්. වෙනස් වෙනස්. ටෙක්ලා එක දෙකක්. ඒක අවබෝධයෙන් කරන්න ඕනේ. එතෙන්ද ගියාසෙද කැමරාවක හුරු බව ඇත්ත ඕක දැකව අතරහන්දි ගහිලා ගහිලා ඊට පස්සේ විල ලැජ්ජ වෙන්න විතර අවුරුදු 22ක් කරපු ඔක්කොමත් ඉවරයි ඊට පස්සේ මෙතන මේ රඟපාන්න කියලා වරිගෙත් නාගෙන නැති ප්‍රශ්නත් අතර අතරින් ඉන්නපා කරමු කරමුනේ හරිද ඉතින් ටෙක්ලාට එහෙම හරි මේ තත්ත්වයේ විසඳ ගන්න අපිට කෙටි විරාමයක් දෙන්න විරාමයේ අතර සාකච්ඡා කරලා තීරණයකට එමු සුන් සාන්තිවාදී
තපස් ලකින්නේ විත කොඳු බිඳගත් ඔල මොල නිවතුන් විජය කුමාර තුමාත්ම ගායනා කරපු ගීතයක් අද ලක්ෂ්මන් මානවඩු ගායනා කරේ 107 notes වෙනුවෙන් right අපි දැන් පොඩ්ඩක් ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සහකාර කළමනාකාරතුමා එක්ක කතා කරමු ඔබතුමා ගන්දර ශාඛාවේ ගන්දර ශාඛාවේ එතකොට දැන් සාමාන්‍යයෙන් ප්‍රාදේශීය සංවර්ධන RDB RDB එතකොට සාමාන්‍ය බැංකුවක කෙරෙන්නා වූ ගනුදෙනු ඒ විදියටම සිද්ධ වෙන ආයතනයක්ද එහෙම නැත්නම් විශේෂිත වූ අවශ්‍යතාවයන් වෙනුවෙන් පවත්වගෙන යන බැංකුවක්ද ප්‍රාදේශීය සංවර්ධන බැංකුව කියලා කියන්නේ ඇත්තටම ඔව් දැන් සාමාන්‍ය බැංකුවක් විදියට කරගෙන කටයුතු කරගෙන ආයතනයක් තමයි ප්‍රාදේශීය සංවර්ධන බැංකුව කියලා කියන්නේ නමුත් අපි ලංකාවේ අනිකුත් බැංකු පද්ධතියත් එක්ක වෙනස තමයි ප්‍රාදේශීය සංවර්ධන බැංකුව තියෙන්නේ ග්‍රාමීය ජනතාවත් එක්කලා තමයි තියෙන්නේ විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාවගේ තියෙන කුඩා කර්මාන්තකරුවෝ ඉන්නවා අපි ග්‍රාමීය ප්‍රදේශයක ඇතර පස්සේ ලංකාවේ කුඩා කර්මාන්තකරුවෝ ඉන්නවා හස්ත කර්මාන්තකරුවෝ සුළු පරිමාණ කර්මාන්තකරුවෝ ඉන්නවා එයාලට අත දීලා විශේෂයෙන්ම එයාලට මේ එයාලගේ කරන එයාලගේ ව්‍යවසායකත් ශක්තිය මදි නම් එයාලට බැංකුවෙන් උන්ට දැනුම දෙනවා අර මූල්‍ය පැත්ත විතරක් නෙමෙයි දැනුම දෙනවා ඒ වගේම එයාලට වැඩේ කරගෙන යන්න ආරම්භක ප්‍රාග්ධනයක් අවශ්‍ය නැත්නම් අවශ්‍ය කියන එයාලට නැත්නම් එයාලට බැංකුවෙන් ණයක් විදියට සහනදායී ණයක් විදියට එයාලට දෙනවා ඒ විදියට අර ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරලා අපේ රටේ ජාතික ආර්ථිකයට මේ ධනාත්මකව සම්බන්ධ වෙන්න තමයි ප්‍රාදේශීය සංවර්ධන බැංකුව තියෙන්නේ විශේෂයෙන් අපි අනිතව කියන්න ඕනේ ලංකාවේ අර මේ තුන්වැනියට වැඩිම ශාඛා ජාලයක් තියෙන රාජ්‍ය රජයේ සංවර්ධන බැංකුවක් බවට පරිවර්තනය වෙලා තියෙන්නේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව දෙනුවනගේ ප්‍රශ්නයක් තිබුණනේ මේ අපිටත් ලෝන් එකක් ගන්න පුළුවන්ද කියලා. මොකද ලංකාවේ දැන් ඇඩ්වර්ටයිසින් පැත්තෙන් ගත්තොත් එහෙම ඇඩ්වර්ටයිසින් දකින්නකොට හිතනවා අඩේ හෙට උදේ ගිහිල්ලා මේ හවසට ලෝන් එකක් ගන්න පුළුවන් කියලා. හැබැයි ඒක ගිහිල්ලා ඉල්ලන ડોකියුමන්ට්ස් එක ඉල්ලුවම මම හිතන්නේ එනාත්මවත් හම්බුනොත් ලොකු දෙයක් ඒ තරම් ඉතින් ප්‍රායෝගික தත්ත්වය ඒක ඒ කියන තරම් සුමට නෑ ඒ කියන තරම් සුන්දර නෑ ලෝන් එකක් ගන්න මිනිහගේ බැරි අමාරුකමකටනේ ඒකට ගියාම ඉල්ලන්න දේ පුදු වගේක් දෙගෙනේ තියෙන සේරම තරම් ડોකියුමන්ට් ඉල්ලනවා ඒ වෙලාවට ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ෆ්ලෙක්සිබල්ද? අත්‍තරම ඔව්. මොකද ඔය ප්‍රශ්නේ මේට කියන්නේ බැංකු පද්ධතියට දැන් මේ ආපු කිව්වා වගේ නෙමෙයි සමුද දොරාරින කොට ඉන්නවා පොලිමේ යන්නේ. ආයේ ඒක ඒකාන්තයි. අනිවාර්යයෙන්ම මේ මොකද ඒ තියෙන ડોකියුමන්ටරි අත්‍තරම ડોකියුමන්ටරි ගොඩාක් අපි ලිහිල් කරලා තියෙන්නේ. ගොඩාක්ම ලිහිල් කරලා තියෙන්නේ. ડોකියුමන්ටරි නැතුව අපිට කරන්න බෑ. නමුත් ගොඩාක් අපි ලිහිල් කරලා මේ සුමටව බොහොම කෙටි කාලයක් තුළ මොකද අපේ ශ්‍රී ලංකා මහ බැංකුව වගේ අපිට විශේෂයෙන් උපදෙස් දීලා තියෙන ඔය ප්‍රතිමූල්‍ය ණය පහසුකම් සාමාන්‍ය අඩුපොලි ණය පහසුකම් වගේ තියෙනවා. ඒවා සංවර්ධන බැංකුවක් විදියට ප්‍රාදේශීය සංවර්ධන බැංකුව දායක කරගෙන ගනුදෙනු කරුවන්ට දෙනවා. මේ රුකේ ඔයාගේ චරිතය මොකක්ද මේ අලුත් නාට්‍යයේ එන්කවුන්ටර්? මම හරි අහිංසක මගේ දැන් මගේ තමයි මගේ සුපුරුදු චරිතේ නාග පන්දයක්. ඇත්තටම මේ විශේෂයෙන් කියන්න ඕනේ මේ දැන් ඔය චාමරය ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ හේතුව මොකද නම් මම දැක්ක මේ දැන් ඔය කලාකරුවාට තියෙනවා කියනවනේ අසීමිත නිදහසක්. හැබැයි ඒක එහෙම වෙනවද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවනේ. නෑ අරින් දේශපාලන ප්‍රශ්න එනවා බයයි ලියන්න බයයි එක එක දේවල් ඉතින් ලංකාවේ වාතාවරණයත් එක්ක එහෙම නිදහසක් නෑ මං හිතන්නේ. එහෙම නිදහසක් භුක්ති විඳින විදිහක් නැහැ. හැබැයි චාමරයියා එයාගේ ඒ ලියන රටාව එයාට ලියන්න ඕනේ දේ එයා කවුරුත් කිව්වට වෙනස් කරන්නේ නැහැ. මම ඒක දැක්ක සුවිශේෂ දෙයක්. සාර අයියා කෝවගේ සමහර සීන් දැක්කම අපිට මේක කමන්න නැද්ද කියලා හිතෙනවා. ඒ කියන්නේ ඒවා පුරුදු නැහැ අපේ නාට්‍ය වල. ඔව් නාට්‍ය වල පුරුදු නැහැ. ඇත්තටම ඇක්ෂන් ෆිල්ම් එකක් වගේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රූපවාහිනී තිරයට ගෙනියන්න බැරි මට්ටමේ තරම් ඒ කියන්නේ ෆිල්මින් වගේ සමහරක් තැන්. මට ට්‍රේලර් එක දැක්කම ගොඩක් ආසිත් වුණා. ඇත්තටම මේ වගේ ස්ටෑන්ඩඩ් එකක්.
ලංකාවේ ටෙලි නාට්‍යයකට මේ වගේ ස්ටෑන්ඩඩ් එකක් දෙන්න පුළුවන් නම් අපි කොයි චොයි තරම් ජයග්‍රහණයක්ද මේ කරලා වෙලා තියෙන කියන ඒ තරම් හොඳ ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා ඒ නාට්‍ය ඇතුලේ සහ මම එයාගේ අගය කරන එකම විශේෂම ගුණාංගය තමයි අර මම කිව්ව දේ ඒ කියන්නේ මේ එයා ලියන රටාව එයා කවුරුත් කිව්වට එයා කාගේවත් අභියෝග යන් පරදවල එහෙම නැවෙන්නේ එයාට ඉදිරිපත් කරන්න ඕනේ දේ ඒක මම හිතන්නේ එයා අධ්‍යක්ෂකවරයා සහ රචකයා කියන දෙකම කාර්ය දෙකම කරන නිසා එයාට පහසු වෙනවා මම හිතන්නේ විශේෂයෙන් ඕනෑම සමාජයක ආකල්ප වෙනසක් කරන්න පුළුවන් නිර්මාණකරුවෝ අනිවාර්යයෙන් ඒ නිර්මාණකරුවෝ යම්කිසි ගැතිභාවයක් පෙන්නනවා නම් යම්කිසි වෙදිකින් මෙහෙම කරොත් එහෙම කියන්නේ රටක තියෙනවා නීති පද්ධතියක් තියෙනවා සදාචාරාත්මක පසුබිමක් තියෙනවා ඉතින් ඒවට හානිදායක නොවන නිර්මාණාත්මක දේවල් කරන්න විශේෂයෙන් අලුත් પરම්පරාව උත්සාහ කරන්න ඕනේ මම මේක කියන්න ඕනේ මොකද දැන් සාමාන්‍යයෙන් අධ්‍යක්ෂකවරයෙක් කියන්නේ එයාට රංගන ශිල්පියාගේ භූමිකාව ගැන එයා හොඳ අවබෝධයක් ඇතුව තමයි චරිත තෝරලා දෙන්නේ එතකොට සාමාන්‍යයෙන් සෑහෙන අධ්‍යක්ෂවරුන් ඉන්නවා නමුත් දැන් මට අතලොස්සක ප්‍රමාණයක් විතර මට මේ මගේ දායකත්වය ලබා දෙන්න හැකි වුණාට මම මගේ නිවේදන ජීවිතය ඇතුලේදී මට හම්බ වෙන අධ්‍යක්ෂකවරුන් පිරිස බොහොමයක් ඉන්නවා. ඉතින් ඒ කිනාට කිනාට වෙනස් වෙන සහ වුන් වෙනස් කරගන්න හදන මොනවාද කියන දේ ගැන යම් දැනුමක් හරි අපිට අර ලැබෙන. ඔයාටත් එහෙම වෙන්න ඇති. ඉතින් මම කියන්නේ දැන් මේ අපිව මේ මේ මෙහෙම සාමාන්‍ය වැඩසටහනකදී දකින විදිහට දැන් ඔන්න මෙහෙම මාව දැක්කම හිතනවා හරි ටෙක්ලාව හරියන්නේ ටෙක්ලා ආයි ඉන්න මොනේ වෙස්ටර්න් කැරක්ටර්ස් වලට විතරයි වෙන බෑ එහෙම එහෙම කරන්න එපා තපේ ඇතුලේ මොන හරි දෙයක් ගන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒ චරිතවලට අපිට සාධාරණයක් කරන්න අවස්ථාවක් දෙන්න මම ඒකට හරි කැමතියි කාලෙකදී මට ශවලි මහත්මයාගේ ඒ චරිතවලට රංගන දායකත්වය ලබා දෙන්න පුළුවන්කම ලැබුණා විශේෂයෙන්ම දෙගම්මැදියා සහ මේ රන්ගිර ඒක ඒ වගේම සඳවිනි විද ටිකක් වෙනස් වුණා මගේ මම මම වැඩි වෙලාවක් කතා කරන්නේ අර සමහර තැන්වලදී අපිව පේන්න නැති කාලයක් එනවනේ ඒ ඇයි අපිව අර අර තැනයි තමයි තිර දෙන්නේ නැහැ ටෙක්ලට මේ දෙන්න කැරක්ටර් එකක් නැහැ ඔකම ඔකම මේ අපේ දෙනුවන්ට අදාළ කරන්න පුළුවන් කිසියම් දවසක කමඩි වලට විතරක් මේ සීමා වේද එතනින් එහා එතන වුණාට එහෙම වුණාට කමක් නැද්ද නැත යනවා දෙලියට අපි වෙන ආදේශයක් කලන් කිව්වොත් එහෙම අපි ක්‍රිකට් වලට ගත්තොත් එහෙම පෙලක් අය ඉන්නවා ඒගොල්ලෝ ඕල් රවුන්ඩර්ස්ලා පෙලක් අය ඉන්නවා එයා විකට් කීපර් පෙලක් අය ඉන්නවා බැට්ස්මන් බෝලර් ඉදිරියට වෙන්නේ මම හිතනවා මම කොමඩියන් කෙනෙක් විතරයි මට ඉතින් එහා එකක් කරන්න මට අවශ්‍යතාවය කියන්නේ මං හිතන්නේත් නැහැ මං හිතනවා මට එහෙම ඇත්තටම කැපැසිටිකුත් නැහැ කියලා මං හිතනවා මම මොඩල් එකක් විදිහටම හැදිලාවිලා තියෙනවා ඒක කොමඩි කැරක්ටර්ස් වලින් එහා දෙයක් ගැන මං හිතන්නේත් නැහැ මං හිතනවා ඔය කියන රාමුවේ මං ඇත්තටම කොටු වෙලා ඉන්නේ මං ඒකේ එක එක චූටි වේරියේෂන්ස් හදා ගන්නවා මං එතනින් එහා කැරක්ටර්ස් ඇක්ට කෙනෙක් විදිහට මං හිතන්නේ නැහැ එහෙම යන්න ගම ඔබතුමා කිව්වේ අපි ප්‍රවීණ ප්‍රදිසිල්ල මහත්මයා තව විජිනන්සිදි මහත්මයා ටෙලිසන් කුලේ මහත්මයා බන්දු සම්සිදි මහත්මයා ඒ වගේ අය වගේ යන්න තව උඩා දුර තියෙනවනේ දෙනුවන් මෙහෙම සමහරු ඉතින් ඉන්නවා කමඩි කැරක්ටර්ස් හරි ලේසි කියලා ලෝකේ අමාරුම වැඩේ ඕක දන්නවද ඕක ලේසි නෑ හැමෝටම කමඩි කැරක්ටර්ස් කරන්න බෑ ඔයා අවංකයිද මට පුළුවන් ෆ්‍රේම් එක මේක ඇතුලේ ඒක ඇතුලේ දන්න ශිල්ප ඔක්කොම කස්තිරන් ඔක්කොම නටනවලි ඔයක තමයි ඒක පොඩි වේගන්සිය තියෙනවා ඉතින් ඒක මං හිතනවා ඉතින් එහා දෙයක් හිතන්න යන්නේ රයිට් මේ ඩාන්සින් ගෲප් එකක්ම ගේනවා දැන් ඉස්සරහට මේ ඩාන්සින් ගෲප් එක ලීඩ් කරන දෙනුවන්ට බාර දෙනවා අන්න එකනේ කියන්නේ ඔය මේ වගේ පොඩි පොඩි වැඩත් මනසෙ එච්චෙනවා ඉතින් මම ඒව ටික කරගෙන අර කොමඩි ජොයි දෙනවා ඔන්න ගලවන්න දැන් ගලවන්න යන්න ඕනේ ගෑන ළමයි දෙන්නේ එක එක ගිහිල්ලා වැඩේ කරලා ඉන්න තියෙනවා දෙන්නුවන්නේ අයියා 10ක් දුන්නත් ප්‍රොෆෙෂනල් ඩාන්සර්ස් දෙන්නෙත් දෙනවා දෙපැත්තට සිවායගේ වැඩ කරන්න එක බැලුවා නම් වෙන නාලිකාවක මෙයා හොඳටම කරා ප්ලේ එක එතන වෙන වෙන ඒක ඇති අර ඇත්තම ඩිරෙක්ටර්ගේ අතේ තියෙන වැඩක් නේ නේ අවසන් මේ අම්මා ගිතන් මේ අපි මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට වැරදි මාතෘකාවක් වැරදි වෙලාවක වැරදි දැනකින් අරගත්ත ඒ කියන්නේ කතා කරන තුන් එක නෙවෙයි අනිත් එක දෙන්නුනේ වැරදි මුත්‍රා එකක් ගත්තා මොකද්ද මේ ක්‍රිකටර්ස් ලයි
මේ රංගන ශිල්පී කියන්නේ හරියට ගල් තාරයි බෝල සබුණුයි වගේ ශිල්පීමක් ඔයෙම නේ ඔබ දන්නවද ඔය මයික් එක කො මයික් එක නේද මට හයියෙන් කිව්ව කකුලුණ මයික් එක තිබින්ද නේ මං කියන්නේ දැන් රංගනය කියන්නේ ඇත්තටම අපි මේ රංගනය අපි මේක පෙර පුහුණු වීම කරන්නේ ඉගෙන ගන්නෙම ආනන්දයෙන් ප්‍රඥාවට ඔසවා තබන්න ප්‍රේක්ෂකයාව प्रेक्षक आनंद प्रज्ञा ओसवाद रंगन शिल्पी आगे विशाल वगकी समुदाय तीन ओहट वेदिका गोड़नगे बेह ओहटे बर दरागा बरीना मनोरथ महत्या अभी अडी हतरा कुड इन प्रेक्षक अभी वोट अडी हतरा उड़ इन अब इतना तीर तीर ने अत्यंत गेनी इतनी सर एक विनम विनम बार दूर खटयुत इतनी मम एक मुख्यमंत्री मल्ली मल्ली सरल उदाहरण आगे मल्ली के तीन अटपिटा तेक् एक किसी गेडलू अग्ने अब यूनाट रंगणी एम को हर तनक कोई वब नोदन वब तूले विशाल पराशक्ति पुलवा एक वब्बट अहुएन ඒකටම අධ්‍යක්ෂකවරු ඉන්නේ. ඔය කියන දේ වෙනම පිටරටවල නෑ නෑ. ඒක ඔයා හිතන්නේ නැති මොහොතක වුණා හම්බෙන්න පුළුවන්. දැන් මේ ඉන්නේ අධ්‍යක්ෂකවරු. පිටරටවල නම් වෙනම ඉන්නවා කාස්ටිං ඩිසයිනර් කියලා වෙනම කොටසක් ඉන්නවා. කාස්ට් එක ඒගොල්ලෝ තමයි තීරණය කරන්නේ. අධ්‍යක්ෂකවරුන්ට සමහරලාට ඒ දැනුම නෑ. හැබැයි කාස්ට් කරන එක්කෙනාට තියෙනවා ඒ දැනුම. අහවලාගෙන් මේක කරගන්න පුළුවන් කියලා. मुंबई के दान रुकी ना पूछ लमय मम
රංජුවත ඉන්නා පුංචි ළමයි ඒ මමයි කියයි වේ මට දෙදෙනා වැඩ වැඩදා ඇවිදිනවා පොඩි කාලේ අඬවන ගීතයද අනිවාර්යෙන් මොකෝ දන්නවද දැන් ගීක පාරක් මේ සින්දුව කියලා දැන් මේක ටිකක් අර ටිකක් ඩාන්ස් කරනවනේ එමුත එයා ඕක දැන් ගෙදරින් බලන කොට අකේ පුත්තේ අනිවාර්යෙන් අඬන්න එපා අනේ මම මේ ප්‍රයිවට් ප්‍රොපර්ටිස් මොනවද කියන්නේ ඇයි නෑ අපි උගස්සන සින්දුව කරමු අනේ එහෙම අදහසක් තියෙන කතාවක් කිව්වනේ සින්දුවක් මම හිතන්නේ ඉස්සරහට මම එහෙම බලාපොරොත්තුවක් තියෙනවා අයි හා විෂුවල් එක අපි කරලා දෙන්න දෙනවා මම ලෑස්තිව විෂුවල් එකක් තියෙනවා හරි කුමුදෝය ළඟපාන නංගිවත් දැම්ම මනෝජාජ් මියුසික් දින් මම විසහ හරි හරි මම කරමු ඈ හරි නෑ ඇත්තටම එහෙම බලාපොරොත්තුවක් තියෙනවා ඩුවට් ටැක් කරනවා මනෝඩෝ මට මැරෙන්න කලින් ඒ ආසාවක් තියෙනවා මේ මැරෙන්න හදන දැන් සින්දුව කරමු සින්දුව සින්දුව කියන්නේ මොකද දන්නවද දැන් ඇත්තටම මම දන්නේ නැහැ එහෙම කියන්නේ සංගීත ශාස්ත්‍රය ඇතුලේ කොහොමද කියලා මම චන්ද්‍රලේඛා මහත්මියගේ සින්දුව වලට ගොඩක් ආදරය කරනවා සහ මම ඒ සින්දුවට ලොකු මට දෙන්න පුළුවන් උපරිම සහයෝගය මම ලබා දෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා මට හිතෙනවා අනාගතේ මගේ බලාපොරොත්තුවක් තියෙනවා සින්දුවක් කරන්න. ඒක සැකයක් නෑ මයික් එකක් අරන් එද්දි මම දැනගත්තා ඒක. ඔව් ඔව් ඔව්. මයික් එකක් අරන් එන්න වෙනවද මොකද? ඒක අනිත් එක නංගි ඉක්මනින් මැරෙන්න එපා ඊට පස්සේ අපිට කියන්න වෙනවා. බඩි එක්ස්ට්‍රා මයික් අහුවට ඕනේ නේද? අර කෝරස් වලට අරේ මේ මේක හොද ප්‍රොබ්ලම් මයික් එක. මම ටෙක්ලා කැමරේකුත් අරන් ඉද්දන්නේ. රෝහණ රෝහණ ඉතින් මේ මෙයා මගේ ඇත්තටම මේ සවුන්ඩ් එන්ජිනියර් කෙනෙක් ඉතින් ඒ නිසා කාලෙකදී සමන් මහත්මයාගේ සමන් නැන්ද ක්ලෑන් ඩ්‍රම්ස් වාදනය කරා. ඉතින් ඒ නිසා එයයි මායි මුණ ගැහුණා. මුණ ගැහිම ඇතුලේ මට මේ පිරිස හම්බ වෙනවා. මම කලාවේ අපිට සපෝට් එකක් දෙන්න බැරි වුණා. කලා ශාස්ත්‍රය ඇතුලේ සංගීතඥයෙක් හස්බන්ඩ් කියනනේ. නෑ මම ඒක විශේෂයෙන් මතක් කරනවා. මොකද මම මගේ පාසල් යන කාලේදී මම ගොඩාක් ආදරය කරපු පිරිස අද මම ඒගොල්ලත් එක්ක මට කතා කරන එක සහ මම ඒ අය ගැන ඒ කියන්නේ මනෝජය කියන්නේ
මම පුංචිම කාලේ ඉඳලා මං හරිම ආස කෙනෙක් සහ අපි ඒක ඒ කියන්නේ ඒ කාලේ ඔයා පුංචිම කාලෙත් මේ සයිස් නේ ඔව් වෙනසක් නැහැ නේ ඉතින් ඒක නතර වුණා නේ මිනිහගේ ඔක්කොම අපිත් එහෙම තමයි අපි 35 කාලේ ආදරේ කරපුවාත් ඉන්නෝනේ ඒ ඒක දෙනවා නේ එහෙම නෙමෙයි අපි ගන්නකොටම කිව්වානේ නිවේදකේ එක්සහා නිවේදිකාවත් දෙපැත්ත තියාගෙන මට ආද වැඩසටහන කරන්න තියෙන කියලා ඉතින් දැන් ඒක ප්‍රත්‍යක්ෂ වෙමින් පවතින ඔයා දෙය අතර ඉන්නවානේ හරි ඒක හරි මම ඔයා මාර දක්ෂ වෙන්න ඕනේ අද මේ ප්‍රෝග්‍රෑම් එක මෙහෙම ඒක අපි අපි අපිට මම හිතන්නේ ඒ කාලේ අපිට මේ මේ මාධ්‍ය ආයතන වලට ඇත්තටම විශේෂම මම ස්තුතිවන්ත වෙනවා මොකද දැන් අපිට අපේ කාලේනේ මේ ඒගොල්ලන් මේ ලොකු කාලයක් යදී අපිට ලබා දෙන අපිට මේ වචනයක් කතා කරන්න හරි ලබා දෙන මාධ්‍ය කාලය මම ගොඩාක් ගෞරව කරනවා අපේ හිතේ තියෙන අදහසක් ප්‍රේක්ෂකයට ලබා දෙන්න මේ ආයතනයක් උනත් ලොකු පිරිවැයක් දරනවා ඉතින් ඒක නිසා මම ඇත්තටම ගොඩාක් හදවතින්ම ගෞරව කරනවා මේ හැම මාධ්‍ය ආයතනයකටම සහ ඔබට ඉතින් ඒක නිසා සහ මේ හැම කෙනාටම මේ මාධ්‍යයන් වලට එන්න බෑ ඒකට අවස්ථාවක් ලබා දෙනවා කියන්නේ ඒකේ අපේ වටිනාකමක් අපිට තියෙන නිසා තමයි එන්න කියලා කියන්නේ. ඉතින් ඒක නිසා ඒ ඒක ලොකු ගෞරවයක් ඒක අපිට ලොකු වටිනාකමක්. රයිට් කොමුදු මොනවාද මේ අලුත් වැඩ ඔයාගේ පැත්තෙන් ඒ කියන්නේ මොකද අධ්‍යක්ෂවරයෙක් අපිට ඉන්න. ඔව්. අතරම අධ්‍යක්ෂකවරයා කියන භූමිකාවට ගොඩක් ඉස්සරහම මම රංගන ශිල්පියා කියන භූමිකාවත් එක තමයි මේ දවස්වල වැඩිපුරම ගනුදෙනු සිද්ධ වෙන්නේ. හැබැයි දැන් මම කොටස් 60කින් සමන්විත තෙල් නාට්‍යයක රූපගත කිරීම පටන් අරගෙන දැන් භාගයක් අවසානයි. ඒක වෙනත් නාලිකාවක දැන් එක විකාශනය වෙන නියමිතයි. එතකොට දැන් මම ඉදිරි රූපගත කිරීම වලට සූදානම් වෙනවා. ඊට අමතරව ඉතින් ඔය පොය සහ අනිකුත් මේ මාසෙකට විශේෂිත දිනවලදී කරන වැඩ කොටසක් මම දැන් අවුරුදු ගානක ඉඳලා කරගෙන යනවා නිහඬ. ඔය හොඳ නිලයක් අල්ලුවා. හොඳ නිලයක් ඇල්ලුවා. ඒක නේවා. ඉතින් ඒ වැඩ කටයුතු ටිකත් ඒ විදිහට සිද්ධ වෙනවා. ඊට අමතරව මගේ ඇත්තරම වේදිකා නාට්‍ය දෙකක් මම නිෂ්පාදනය කළා. මගේ ඒකා සාකුවේ කියන වේදිකා නාට්‍යය ඇත්තරම ඒකේ අපේ ප්‍රසස්ත රංගන ශිල්පීන් අපේ සරත් පුතලාවල සාරංග දිසාසේකර පුබුදු චතුරංග සරත් චන්ද්‍රසිරි ඇතුළු අපි පස් දෙනෙක් රංගන දායකත්වයේ දක්වන මගේ ඒකා සාකුවේ ඊට අමතරව මගේ කලු මකලු මහතුරු කියන වේදිකා නාට්‍ය. දැන් මේ දෙක අමතර ප්‍රශ්නයක් ගන්න මට දෙන වෙලාවත් එක දීර්ඝ උත්තරයකට යන්න එපා. නමුත් සාමාන්‍ය උත්තරයක් දෙන්න මේ නිශාන්ත මේ ඔය ජනප්‍රිය කට්ටිය ගන්නවනේ. ඔව්. ඔය කියපු ලිස්ට් එකම ජනප්‍රිය මිනිස්සු. ඔය නාට්‍ය ලංකාවේ වටේ දුවවන්න එයාගේ ජනප්‍රියත්වය කියන්නේ දර්ශන වාර 100ක් 200ක් නම් කමක් නැහැ. හැබැයි ඊට වඩා වැඩි බාර ගන්නක් යන්න සිද්ධ වුණොත් ඔය ක්‍රූ එකත් එක්කම යන්න පුළුවන් දුවා අධ්‍යක්ෂවරයෙක් නිර්මාණකරුවෙක් විදිහට ඒ පැත්ත ගැන හිතනවද නැත්නම් ඒක බාධාවක් නෙමෙයිද? නෑ. ඇත්තටම 2018 අවුරුද්දේ තමයි මම මේ ඒකාසක්වි නාට්‍ය පටන් ගත්තේ. මායි සරත් කොතලාවලයි දැන් එකතු වෙලා. ඇත්තටම අපි දැන් 2019 මේ කොවිඩ් මේ ප්‍රශ්නේ එන්න කලම ඉතාම නිරවුල්ව හැම සතියන්තකම අපි ලංකාව පුරාම වේදිකාගත කළා මේ නාට්‍ය. ඇත්තටම සාරංග දිසාසේකර පුබුදු කියන්නේ ගොඩක්ම ජනප්‍රියම නළුව දෙන්නෙක්. කාර්ය බහුලයි. ඊට අමතරව සරච්චන්ද්‍ර සිරි සරත් කොතලාවල කියන්නේ වේදිකා නාට්‍ය 10ක විතර ඉන්නවා. හැබැයි ඒ කොහොම වුණත් ඒගොල්ලන් මගේ නාට්‍යයට ප්‍රමුඛතාවය දුන්නා සහ ඒගොල්ලෝ හදවතින් මේ ඒකාසාක්කුවෙත් එක්ක හිටියා. මම හැම වෙලාවෙම මගේ ගෞරවය මගේ ශිල්පීන්ට දුන්නා. ඒ වගේම ප්‍රායෝගිකව ප්‍රොඩක්ෂන් එකෙන් දෙන්න පුළුවන් සපෝට් එකත් උපරිම දුන්නා. සහ ඔයා පිළිබඳව තියෙන විශ්වසනීයත්වය වගේම ඒ අය වේදිකාවට අසීමිත ආදරය කරන අය. අසීමිත ආදරය කරන. සහ ගෞරව කරන අය. ඒක අපේම දේවල්. සියලු දේවල් එක. ඉතින් මම මට ගැටලුවක් වුණේ අපි පිටරට සංචාරකයෙකුත් සූදානම් කරලා තිබුණේ. ඇත්තටම මේ කොවිඩ් වසංගතෙත් එක්ක අපි ලොකු අකරතැබ්බීකටපත් වුණා. මගේ කළුමකළු මහතුරු වේදිකා නාට්‍යත් ඒ වගේමයි. ගොඩාක් දර්ශන වාර තියෙද්දි තමයි මට මේ කොවිඩ් පස්සේ මුණ දෙන්න උනේ. තවමත් මම කොළඹ ප්‍රධාන ශාලාවල් දෙකකට සිංහ සමාජය විසින් ගෙවපු මුදල් එහෙමම තියෙනවා. ගිය අවුරුදු නොවැම්බර් මාසෙ ඉඳලා මොනවත් කරගන්න විදිහක් නැහැ. මේකත් එක්ක අපි හිර වෙලා ඉන්නවා. ඉතින් කරන්න දෙයක් නැහැ. කවදා දවසක අපිටත් දවසක ඉර පායනවා කියන තැන ඉඳන් මේ ඉන්නවා. පොසිටිව් ධනාත්මක වෙමු. රයිට්. එතකොට මේ ලක්ෂ්මන් මහත්තයා වුණාද ඉස්සරහට සම්බන්ධ වෙලා ප්‍රේක්ෂකයන්ට කියන වැඩසටහන මොනවාද මේ නාට්‍ය මොනවාද? මම මේ දවස්වල ජනප්‍රියම චරිතයක් කරපු මහතුමාම කියන ඩ්‍රාමාවේ වැඩ ඉවර කරා. ෂූටින් ඉවරයි. නාට්‍ය තමයි විකාශනය වෙනත් නාලිකාවක. ඉතින් ඔය තව ඩ්‍රාමා ටෙලි නාට්‍ය පහක් වගේ විකාශනය මේ වෙනකොට. දැන් ඉදිරි තව නාට්‍ය දෙකකට ඇරයුම් ලැබිලා තියෙනවා. ඒකත් දැන් මේකෙත් වැඩ පටන් ගන්නවා. ඒ කටයුතුත් එක්ක මම මේ
ඊට අමතරව නාවල පිටියේ මගේ යාළුවෙක්ගේ කියන්නේ ලෑන්ඩ් එක මම ග්‍රීන් හවුස් කියන්නේ බෝ ඇතුලේ භෝග වගාව කියන එක ඒකේ ග්‍රීන් හවුස් කියන්නේ අවුරුද්දක් වෙනවා දැන් පටන් අරන් අපි දැන් ඒක කරනවා දැන් මේ ලාවේ අපි හාවස්ටින් කරනවා වැඩේ තියෙන මේ කොරෝනාත් එක්ක පොඩ්ඩක් අවුලක් වුණා ඒත් ලොකු මේකක් නෑ අපිට අත්දැකීමක් ඒ වගේම ඒකත් එක්ක ඉන්නකොට පොඩි වෙනස් ජීවිතයක් වෙන ලයිෆ් එකක් තියෙනවා ඒ තමයි ගොඩක් කාලෙ ගෙවෙන්නේ මේලා රයිට් අපි තව ගීතයකට යමු මහත්තයෝ මේ කාගේද ඔයයි ගේ ලෝන් එකක් ගන්නම අයිඩියා එකක් තියෙනවනේ හරි කීයද වෙලාව 12යි නේද ඈ හරි නේද 12යි නේද මේ සින්දු පස්සේ ආවොත් වැඩේ මේ වෙනවා අපිට අපේ රටේ සිටින ඉතාම දක්ෂ වාදි ශිල්පියෙක් පුන්සිසි ලයිව් කියලා කියන්නේ නේද අඩු වයසෙන් මේ 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 ඒකට අවශ්‍ය කරන වටපිටාව හදාගෙන නේද පුන්සිසිය පෙන්වන්නන්නේ පොඩ්ඩක් පුන්සිසිය පෙන්වන්න විශේෂයෙන් පුන්සිසි ලහිරු වැනි කුල කුමරුවෙක්ගේ අත ගන්න සූදානමින් ඉන්න ඒ ආදරණීය සහෝදරියට නිදුක් නිරෝගී වාසනාවන්ත උපන්දිනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා බෙන්ඩ වයිෆ් හැබැයි අපි අද වෙනකන් සුදුද කළුදවත් දැකලා නැහැ පුන්සිසි වෙනුවෙන් මේ ट्राई राइट आओगी तेरे करिया मैं प्रादेशिक संगठन बैंक के सहकार कलमना करूं मिलांग कविकार
ගිය සතියේ සජීවීව රසවින්ද විශාරද ශෛලි වයිචන්ද්‍ර මහත්මයාගේ ගීතයක් අද මිලංග කවිකාර බැංකුණිල දාරියෙක් ගායනා කරා. හැබැයි පොඩි වෙන ඇක්සන්ට් එකක් වෙන ශෛලියක් විදියට ඉදිරිපත් කරා. මේ මේ අදහසක් තියෙනවද එහෙම ගීත නිර්මාණ මොන හරි කරන්න? දැනට මේ ගීත දෙකක් මම නිර්මාණය කරගෙන යනවා. මේ අර දැනට තියෙන තත්ත්වයන පොඩ්ඩක් අවේ නිර්මාණ කටයුතු අඩාල වෙලා තියෙන්නේ. ඉස්සරහට බලාපොරොත්තු වෙනවා මේ ගීත සිස්ටම්. රයිට්. ඔකි මොනවද ඉස්සරහා වැඩ කටයුතු? ඉස්සරහට දැන් චුට්ටක් යථාර්ථයට පත් වුණා විතරයි ආය අමාරු වෙනවා වගේ වෙලා තියෙනවා. නිර්මාණ පැත්තෙන් නම් නිර්මාණ කීපයකට ආරාධනා ලැබිලා තිබුණා. නමුත් දැන් චුට්ටක් නැවතුණා නැවතත් විකාශනය වෙන ටික තමයි දැන් කරගෙන යන්නේ. රයිට්. එතකොට දෙනුවන මම පෞද්ගලික නාලිකාවක වැඩ කටයුතු වගේක් තියෙනවා නිවේදන කටයුතු. වැඩසටහන් ඒ වගේ චිත්‍රපටි දෙක තුනක් රඟපෑවා. ඔව්. ඒවල වැඩ ඒ කියන්නේ ඒව එළියට එයිද කියන අමාරු මේ කාලෙත් එක්ක. කෙලි නාට්‍ය වලටත් එහෙම ආරාධනාව ලැබිලා තිනවා. තෝරා බේරාගෙන මම කිව්වා වගේ මට ගැළපෙන තරමට හම්බුනොත් මම යනවා. සහ දැන්ට කරන් යන ටික හිමීට කරගෙන යනවා. කොහොද දෝනියෙන්ද? ඒක තමයි විශේෂම කාරණාව. දැන් මේ දෝනි ඉස්කෝලේ යන යන්න මට තමයි සෙට්ලා තියෙන්නේ. මොකද මගේ වයිෆ් රැකියාවක් කරනවා. ඉතින් මම එයා බබාව පාසලට ගිහිල්ලා එතන ඉඳලා එක්කගෙන එනවා. එතන ඉඳලා? ඔව් ඉඳලා. මොකද තාම යා පොඩිනේ. ඉතින් මේ කොරෝනා කතාන්දර නිසා මේ දවස්වල ඉස්කෝලේ නැහැ. ඒක තමයි මගේ ප්‍රධානම රාජකාරිය වෙලා තියෙන්නේ. සා මගේ පොඩි පොඩි කඩක් කාමරයක් තියෙනවා. ඒක නම් භයානක තත්ත්වයක්. ඇයි? ඇයි අපි ඔය පත්තර වල අරවා මේ ආලා තියෙනවනේ බබාලව ඉස්කෝලේ යවල ඉවරලා ඔය ඇරෙන කල් සිද්ධ වෙනේ මේ තියෙන පස්සේ නෑ වැඩි වෙලාවක් නෑ මොකද පොඩි එක 11 මාට් ඉවරයි ඒ ඇයි අම්මු හොඳ අදාසක් කුමුදු ඔය දුන්නේ කරාද ඔය පොඩි වෙලාවට කොච්චර දවල් වෙලාද වයිෆ් බලන් ඉන්නවා හිතන යවන කන්නේ මම මට පොඩක් ඕලක දෙන්න හරි මට දැන් හරි මම නෙමෙයි මම නෙමෙයි යන්නේ හල්ලපු ගෙදර කවුරු හරි ඇටි කෙනෙක් කියනවා. ඔකේ කී ගෙදර? තව ගීතයක් ගන්න බලන්න. Oh,
ගෙදර සල්ලි තරම් ගෙදරත් ගියන් ඉවරයි අරේ ගහන්න අපි කතාත් කරන හොඳයි නේද වැඩි ඒ මොකද ඒ වුණාට මනෝජ් අයියා කියන්නේ ඇත්තරම ඒක මේ මේ කියන්නේ සින්දුව දැන් ගායිකාව ගියානේ ගියාට මෙතන පංචක යන්නේ නැහැ නේ අහක යන්නේ අපි තාම නටනවා මෙතන මනෝජ් ගැන කතා කරේ right අපි එමුනම් ඔබෙන් සමුගෙන යන අපේ හිතවතුනි අපිත් එක්ක අද හිටියා පියෝඩෙල් කිරිතේ SB fashion meditol විශ්වවිද්‍යාල අශෝක දියරේ ඒ වගේම PG Martin luggage collection අදත් සුපුරුදු විදියට tabla percussion සහ සංගීත අධ්‍යක්ෂණය වගේම මේ සියල්ල සම්බන්ධීකරණය කරේ ශිල්පීන් සම්බන්ධීකරණය කරේ විචාරද මනෝජ් පීරිස් ඔබේ හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙන්න නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරා ඔහු ඇතුළු ඔහුගේ කණ්ඩායමට ඔක්ටෝපෑඩ් නරඳු චතුරංග ඩොලක් චමිල් පෙරේරා බේස් ගිටාර් වාදනයෙන් චානක සේනාධීර ලීඩ් ගිටාර් වාදනයෙන් ලක්ෂ්මන් කන්නංගර බෝඩ් වාද ශිල්පීන් ශෂිකාන්ත පත්තු සමගින් පුන්සිසි ලහිරු සහභාගී වුණු සියලුම දෙනාට බොහොම ස්තුතියි හැමෝම නිකන් හුරු වෙලා වගේ හැම වාක්‍ය ඛණ්ඩයක්ම මොනවද කරන්න කියලා හැමෝම අවසන් වුණේ මේ කොවිඩ් තත්ත්වය නිසා ඒ කියන්නේ තත්ත්වය අපි දන්නවා අඩු වැඩි වශයෙන් අපි හැමෝගෙම ජීවිතවලට බලපෑමක් වෙලා තියෙනවා හැබැයි මේ ඒ ඇහිරෙන හැම අවස්ථාවකදීම තව අලුත් අවස්ථාවක් දැන් උදාහරණයක් අපි වෙනද බඩු විකුණපු විදියට විකුණන්න බැරි නම් ඒකට වෙනත් සොලියුෂන් තියෙන්න පුළුවන් ඔන්ලයින් බිස්නස් තියෙනවා දැන් හැමදේම ඔන්ලයින් බිස්නස් ඉතින් ඒ වගේ වෙන වෙන අලුත් පැති හොයන්න මොකද අපි දන්නේ නැහැ ඇත්තටම කොච්චර කාලයක් මේ තත්ත්වය අපිට මුණ දෙන්න සිද්ධ වෙයිද කියලා ඉතින් ඒක නිසා හැමදෙස්සෙම මේක එක්ස්කියුස් එකක් කරගන්න එපා ඒක නිදහසට කාරණාවක් කරගන්න එපා කොවිඩ් නිසානේ මෙහෙම වුනේ කියලා ඒ කොවිඩ් නිසා වෙච්ච මේ වාතාවරණය තුළ ඔබ නිර්මාණාත්මකව හිතන පතන කෙනෙක් නම් අලුතින් ලියන්න අලුත් දේවල් කරන්න මගහැරුණු දේවල් කරන්න අලුත් පාරවල් හදාගන්න අලුත් විදියට ප්‍රොමෝට් කරන්න උත්සාහ කරන්න විවිධ දේවල් කරන්න සබා දහම විසින් ලබා දුන්නු නිදහසක් විය හැකි පරිස්සම් වෙන්න මුඛාවරණය දාන්න සමාජ දුරස්ථභාවය තියාගන්න මේක කොච්චර කිව්වත් දීහාමුදුරුනේ අද හැන්දෑ වෙනකොටත් ෆේස් මෙතන බෙල්ලේ තියෙන්නේ. එහෙම නෙමෙයි පුළුවන් තරම් මේක කවර් කරගන්න වහගන්න පුළුවන් නම් ග්ලව්ස් දාලා වහගෙන හිටිය තරමට කමක් නැහැ බේරෙන්න පුළුවන්. එහෙම වුණොත් හොඳයි. නැත්තම් පත් වෙන අපහසුතාව ගොඩයි. එතකොට මහ වේදනාවක්. රයිට්. ඉතින් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වෙන ප්‍රවෘත්ති දකින්න ඇති. ඒ වගේම රජයේ තහවුරු කරපු ප්‍රවෘත්ති ඔබ කියවනවා ඇති. ඉතින් ඔය සියල්ලක්ම දැකලා බලලා අහලා ඔබ පරිස්සම් වුණොත් කොරෝනා නෙවෙයි මොන වසංගතයාවක් දෙයිනේකට බේරලා ඔළුව ගහගෙන ඉන්න පුළුවන්. රයිට්. එහෙනම් වොන් අපි ගියා තෑගි දෙන්න තුන හැමෝටම සහභාගී වුණු සියලුම දෙනාට බොහොම ස්තුතියි. මේ සහභාගීත්ව වෙනුවෙන් සියලු දෙනාට තෑගි ගණනාවක් දෙනවා. ඒ තෑගි බාර ගන්න කරන කියන හැම දෙයක්ම පිළිවෙලට කරන්න හොඳින් කරන්න ඒ සඳහා සියලු දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ලක්ෂ්මන් බොහොම ස්තුතියි. එමනම් අලුත් නාට්‍ය සමගින් අපි හමු වෙමු. තව දවසක අපිට කාලය ඉඩ ලබා දෙයි කතා කරන්න. කොමුදු හොඳ වැඩ කරන්න. ස්තුතියි. ජය වේවා. නෑ මං ආයෙ එනවා. මම SP fashion තෑගි ටික දීලා ආයෙ එනවා. Thank you. ටෙක්ලා අපි හම්බෙමු. ඔයා නැවත එන්න රූපවාහිනී තිරේට එන්න. ඔබ මෙරට හිටපු බොහොම දක්ෂ මේ නිවේදිකාවක් දෙනවන ඔය SB fashion තව තියෙන ඒ වගේ දෙන්න ගොඩක්. ෘකි ස්තුතියි. ඔයා නටන වැඩ ආරෙ මේ කරනවා. බිල් බැරෝ එක නම් මදි. මේකට අඩුම තරමේ බට් එකක්වත් ඕනේ. හරි. බට් එක නම් ඒක ෂුවර් ගාල්ල ඕන මල්ලී. ආ ගුණෙක් කවගෙන ඉඳලා පාර ගිහින්. මේ කාගේද මේ? මේ ෆේස් මාස්ක් එකේ වැටලා දෙන්න. බිම දා ගන්න එපා. මෑණි මෙච්චර මොකද බෑ ගන්න. Thank you. ආලා නේ. ඔව්. අටක් ගන්න. ලෑස්ති වෙන අන්තිම සින්දුවට මෙන්න PG Martin luggage collection එකෙන් ප්‍රයෝජනවත් වෙයි. 2යි 3යි 4යි Thank you. Thank you. Thank you. Thank you. ආ ස්තුති අනිතව සංකේතාත්මකව කීප දෙනෙකුට දෙන්නම් ආ දෙදෙනෙකුට දෙනවා රුකීටයි දෙනුවනටයි ඊට පස්සේ මෙඩිටෝල් පියෝරා තියනවා පියෝරා නිෂ්පාදන මේ පැත්තට එකයි රයිට් ඊට පස්සේ මේ පැත්තට මෙන්න තව තෑගි හොයා ගන්නත් බැරි තරම් තියනවා බොනේ මෙන්ද තව තියෙනවා මේවත් බාර ගන්න රයිට් දැන් දෙයන් පිටේ මේ තෑගි බෙදලි වරනකොට අපිට හති යන් එන මයික් ගලවලේ යන්
ඇතිනේ ඇති ඇති එහෙනම් අපි කිල්ලා සිටිනවා එන්කවුන්ටර් බලන්න කියලා ඔව් එන්කවුන්ටර් 10 වෙනි දින බොහොම ආකර්ෂණීය ආදරණීය අපි මෙහෙම කරමු අනේ එහෙම කරමු මොකද අපි හැමදෙස්සම හැමදෙස්සම ස්තුතියි නෑ මගේ මම ගැන ගොඩක් දේවල් කතා කරා දෙනවන මේ අපි ඉන්න හොඳ දක්ෂ කොල්ලෙක් නේ නේ දෙනවන අයියා යා එන්න සයින් අපි යා දාලි හැපි दूरेंगे වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.